හයි බවන් අද අපි බලමු චුම්බක ශේෂ්ඨයක පවතින ධාරාවක් ගලන සන්නායකයක් මත ඇතිවන බලය චුම්බක ශේෂ්ඨයක පවතින ධාරාව ගලන සන්නායකයක් මත ඇතිවන බලය මේකේ අපිට තියෙන සමීකරණයක් තියෙනවා ඒ වගේම තමයි අපිට බලයේ දිශාව අපි හොයා ගන්න ඕනේ බලයේ දිශාව හොයා ගැනීම සඳහා අපි ප්ලෙමින්ගේ වමත් නියමය අපි යොදා ගන්නවා අපි බලමු ඊට මුලින්ම මේ සඳහා අදාළ සමීකරණය කොහොමද අපි යොදන්නේ කියන එක අපි හිතමු මේ විදියට චුම්බක ශේෂ්ඨයක් තියෙනවා කියලා හිතන්න මේ බෝඩ් එක තියෙන තලයට සමාන්තරව චුම්බක ශේෂ්ඨයක් තියෙනවා මම මෙහෙම බෝඩ් එක හිටියොත් මේ බෝඩ් එක තියෙන්නේ මේ තලයේ බෝඩ් එකේ තලයේ තමයි මේ සිරස් තලය මේ සිරස් තලය ඔස්සේ තමයි චුම්බක ශේෂ්ඨය තියෙන්නේ කියලා ගන්න මම චුම්බකයක උත්තරද්‍රවයේ නම් දක්ෂිණද්‍රවයේ තියෙන අනිත් පැත්තේ. එතකොට උත්තරද්‍රවයේ ඉඳන් දක්ෂිණද්‍රවයේ තමයි අපි දන්න චුම්බක බල රේඛා ගමන් කරන්නේ. එතකොට මේ මම ඇදලා තියෙන චුම්බක ශේෂ්ත්‍රය. මේ චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ මේ බෝඩ් එක තියෙන තලයට සමාන්තරව තමයි චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ. අපි හිතමු මේකේ මේ දිහේ තියෙනවා කියලා හිතන්න ධාරාවක් රැගෙන යන සන්නායකයක්. ධාරාවක් රැගෙන යන සන්නායකයක් තියෙනවා කියලා හිතන්න මේ විදිහේ සන්නායකයක් තියෙනවා චුම්බක ශේෂ්ත්‍රයේ මේ අතර තියෙනවා සන්නායකයක් තියෙනවා ධාරාවක් රැගෙන යන සන්නායක කණ්ඩියක් තියෙනවා කියලා හිතන්න මේ පැත්ත මේ සන්නායකය මේ චුම්බක ශේෂ්ත්‍රයේ එක්ක සාධන කෝණය අපි හිතුව තීටයි කියලා අනේ මේකේ මේ සන්නායකයේ අරගෙන යනවා ධාරාවක් ධාරාවේ විශාලත්වය මම ගන්නම් i කියලා හරි i කියන ධාරාවක් රැගෙන යනවා මේ සන්නායකය මම සන්නායකයේ දිග ගන්නවා සිම්පල් L කියලා. සන්නායකයේ දිග මම සලකනවා සිම්පල් L කියලා. මෙයාගේ දිග සිම්පල් L සන්නායකය චුම්බක ශේෂ්ත්‍රයේ එක්ක සාධන කෝණය තීටා මේ කෝණය මම ගත්තා I කියලා. මේ විදිහට විදුල ධාරාවක් ගමන් කරනකොට මේ චුම්බක ශේෂ්ත්‍රය මේ ධාරාව නිසා මේ ගමන් කරන ධාරාවක් තියෙනවා මේ ධාරාව රැගෙන යන ධාරාවක් අරගෙන යනවා කියලා කියන්නේ ආරෝපණ අරගෙන යනවා. ඒතකොට ඒ ආරෝපණ මත ක්‍රියා කරන බලයක්. ඒ ආරෝපණ මත බලයක් ක්‍රියා කරනවා. ඒ ආරෝපණ සියල්ලම නිසා මේ ධාරාව රැගෙන යන සන්නායකයේ මත ඇති කරනවා බලයක්. දැන් මම ගත්ත චුම්බක ශේෂ්ත්‍රය විශාලත්වයේ ගත්තේ මේ පැත්ත. ඒතකොට මේ කෝණය තීටා වෙනවා. මට මේ චුම්බක ශේෂ්ත්‍රය විභේදනය කර හැකියි. චුම්බක ශේෂ්ත්‍රය විභේදනය කර හැකියි. එකක් චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක දිශාවට sorry මේ සන්නායකයට ලම්බක දිශාවට විභේදනය කර හැකියි ඒ වගේම සන්නායකයේ ඔස්සේ විභේදනය කර හැකියි මං සන්නායකයට ලම්බක විභේදනය කළොත් අපට ලැබෙනවා මේ සංරජකය ඒකල කියන්නේ B වල විභේදනය B sin theta කියලා ඒක ලැබෙනවා B sin theta කියලා ඒ වගේම මම මේක මේ පැත්තට විභේදනය කළොත් සන්නායකයේ ඔස්සේ විභේදනය කළොත් අපිට ලැබෙන්නේ b cos theta. සන්නායකයට ලම්බකව විභේදනය කළොත් අපිට ලැබෙනවා b sin theta කියලා සන්නායකයට සන්නායකයේ ඔස්සේ විභේදනය කළොත් අපිට ලැබෙන්නේ b cos theta කියලා. එතකොට ඔකට පේනවා මේ ධාරාව රැගෙන යන සන්නායකයට ලම්බකව තියෙන මේ b sin theta කියන සංරචකය නිසා මේ සන්නායකයේ මත බලයක් ඇති වෙනවා. ඒ බලයේ විශාලත්වය වෙන්නේ b විශාලත්වයේ නම් F සමාන වෙනවා B වරක් රැගෙන යන ධාරාවේ විශාලත්වයේ I වරක් මෙයාගේ දිග L නම් B I L වරක් sin theta B I L වරක් sin theta වෙනවා ඔක තමයි මේ සඳහා අදාළ සමීකරණය වෙන්නේ F සමානයි B I L වරක් sin theta අපි හිතමු මේ theta සමානයි බිඳුව වෙනවයි කියලා තීටා සමානයි බිඳු වෙන අවස්ථාව. තීටා සමානයි බිඳු වෙනවා කියලා කියන්නේ මේ මේ තමයි චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන්නේ මේ පැත්තට. තීටා වල අගය ශුන්‍ය වෙනවා කියලා කියන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ ඔස්සේම මේ ධාරාව රැගෙන යන සන්නායකයේ සකස් වෙනවා. මේ ධාරාව රැගෙන යන සන්නායකයේ සකස් වෙනවා මේ චුම්බක ශේෂ්ත්‍රයේ ඔස්සේමයි තියෙන්නේ. එතකොට තීටා වල අගය බිඳුවයි. හරි තීටා වල අගය බිඳුවයි මම රූප සටහනකින් ඇන්දොත් මේකට අදාළ රූප සටහන ඇන්දු චුම්බක ශේෂ්ත්‍රය තියෙන මෙහාට චුම්බක ශේෂ්ත්‍රය තියෙන මේ පැත්තට ධාරාව රැගෙන යන සන්නායකය අපි සැලකුවොත් එහෙම සන්නායකය
තියෙන්නේ මේ පැත්තටමයි. මෙහාට තියෙන්නේ. එතකොට මේකේ දිග සිම්පල් එල් වෙනවා. ධාරාව අරගෙන යන්නේ මෙහාට. එම නිසා තීටා සමානයි බිඳුවන අවස්ථාවේදී F වලගේ බිඳුවක් වෙනවා. මොකද සයින් මෙතන මම ආදේශ කළොත් එහෙම F සමානයි B වරක් I වරක් L වරක් මෙතන එන්නේ ඊට පස්සේ සයින් බිඳුව එන්නේ. වරක් සයින් බිඳුව. සයින් බිඳුවගේ බිඳුවයි. එම නිසා F සමානයි බිඳුවක් වෙනවා. ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙන් ඇති කරලා උත්තරේ බිඳුවක් වෙනවා. එතකොට F සමානයි බිඳුවක් වෙනවා තීටා වලගේ බිඳුව වෙන අවස්ථාවේදී. අපි හිතමු තීටා වලාගේ අංශක 90 වුණා කියලා. තීටා වලාගේ අංශක 90යි. තීටා සමානයි අංශක 90 කියලා කියන්නේ මේ තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට ලම්බක දිශාවට තමයි සන්නායකය තියෙන්නේ. සන්නායකය තියෙන ඔය පැත්තට. මේ පැත්තට තමයි විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ. සන්නායකයේ දිග අපි ගනිමු සිම්පල් L කියලා. ඉස්සරලාගේම සන්නායකය මේ පැත්තට හැරෙනවා. තීටා වලාගේ අංශක 90යි දැන්. චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වයේ b වෙනවා. එම නිසා අපිට F සඳහා ප්‍රකාශනයක් ලියවේ කි F සමානයි b වරක් i වරක් l වරක් sin 90 වෙන්නේ. මෙතන එන්නේ b i l වරක් sin 90. නමුත් අපි දන්නවා මෙතන sin 90 කියලා කියන්නේ 1යි. sin 90 කියලා කියන්නේ 1යි. එම නිසා මෙතන F සමාන වෙනවා b වරක් i වරක් l. එමනම් අපි යම්කිසි චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව සන්නායකයක් තියලා තිබ්බොත් ඒ සන්නායකයේ මත මෙහෙවන බලය සමාන වෙනවා චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය බර සන්නායකයේ ඔස්සේ ගලාගෙන යන ධාරාව වරක් සන්නායකයේ දිගට F සමානයි B වරක් I වරක් L වෙනවා. සන්නායකය චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව තියලා තිබ්බොත් ඇතිකරන බලය ශුන්‍ය වෙනවා. ඇතිකරන බලය බිඳුවයි. තීටා කෝණයකින් ආනතව තිබුණොත් චුම්බක ක්ෂේත්‍රයට තීටා කෝණයකින් ආනතව අපි L දිග ති සන්නායකය තියලා තිබ්බොත් සන්නායකය මත ක්‍රියා කරන බලය සමාන වෙනවා B වරක් I වරක් L sin තීටා. දැන් අපි බලමු මේ බලයේ දිශාව කොහොමද හොයන්නේ කියලා. අපිට මෙයාගේ මේ බලයේ දිශාව හොයා ගැනීම සඳහා අපි පාවිච්චි කරනවා ප්‍රෙමින්ගේ මමත් නියමය. ප්‍රමේයගේ වමත් නියමයේ පාවිච්චි කරන්නේ. අපි මෙන්න මේ විදිහට අපි අට තියා ගන්නවා මෙන්න මේ විදිහට. අට තියා ගන්නවා අට අටේ මේ ඇඟිලි තුන. මේ අපි දන්නවා මාපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මේක මැද ඇඟිල්ල. මාපට ඇඟිල්ලයි, දබර ඇඟිල්ලයි, මැද ඇඟිල්ලයි එකිනෙකට ලම්බකව තියා ගන්නවා. දැන් ඕගොල්ලන්ගේ බලනකොට ඕගොල්ලන්ගේ තීරේ මේ මගේ මේ තියෙන මැද ඇඟිල්ල ඕගොල්ලන්ගේ පැත්තට යොමු වෙලා තියෙන්නේ. බෝඩ් එකේ ඔස්ස තමයි මේ මගේ අනිත් ඇඟිල්ල මේ දවර ඇඟිල්ල යොමු වෙලා තියෙන්නේ. ඊට ලම්බකව තමයි යොමු වෙලා තියෙන්නේ මාපට ඇඟිල්ල. මම මෙහෙම අත තියා ගන්නවා. හරි. මේ අත තියාගෙන දැන් බලයක් තියෙන්නේ මෙයාගේ විතරයි. අපි බලමු මෙයා මත ක්‍රියා කරන බලය කොයි පැත්තද ක්‍රියා කරන්නේ කියලා. දැන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට අපි හැම වෙලාවම දවර ඇඟිල්ල යොමු කරන්න ඕන. චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට දවර ඇඟිල්ල යොමු කරනවා. ධාරාවේ දිශාවට මැද ගිල්ල යොමු කරනවා. එතකොට මාපට ගිල්ලෙන් කියවෙන්නේ බලයේ දිශාව. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දක්වනවා දබර ගිල්ලෙන්, මැද ගිල්ලෙන් ධාරාව දිශාව දැක්වෙනවා, මාපට ගිල්ලෙන් දැක්වෙනවා බලයේ දිශාව. දැන් බලමු මෙතෙන්දි කොහොමද එන්නේ කියලා. B sin θ තියෙන්නේ මේ පැත්තට. මොකද B sin θ මගින් තමයි මෙයා මත චුම්බක බලය ඇති වෙන්නේ. B sin θ මෙහාට ධාරාව උඩු පැත්තට ධාරාව මෙහාට හරි මේ මගේ ඇඟිල්ල තත් ඇඹරෙනවා මේ මෙහෙම තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රය මෙහාට ධාරාව මේ උඩු පැත්තට බලය තියෙන්නේ අස්සට බලය තියෙන්නේ ඇතුළට බෝඩ් එකෙන් අස්සර තමයි බලය තියෙන්නේ මම මේක රතු පෑනේ මාක් කරන්න බලය තියෙන්නේ ඇතුළට තියෙන්නේ F බලය අස්සර තියෙන්නේ අපසරිය බලා ගන්න චුම්බක ක්ෂේත්‍රය මෙහෙට ධාරාව උඩු පැත්තට මගේ මාපට ඇඟිල්ල යොමු වෙන්නේ අස්සරියෝ මේ ඇතුළට එමු වෙන්නේ බලය තියෙන්නේ අස්සරිය තියෙන්නේ මෙතන. හරි. එතකොට අපි කියලා කරනවා ෆ්ලෙමින්ගේ වමත් නියමයේ මගින් තමයි බලයේ දිශාව අපි හොයාගන්නේ. ඒ කියලා කියන්නේ මම මේ කම්බිය මෙහෙම අස්සට යනවා. මේ බලය නිසා මෙයා මෙහෙම ඇදිලා යනවා මෙහාට ඇතුළට බෝඩ් එක අස්සට යනවා. දැන් මෙයාගේ බලයක් නැහැ අපිට මෙයාගේ බලය හොයන්න බෑ බලයක් නැහැ මෙයාට. අතන බලය හෙව්වේ එකේ. මෙයාගේ බලය. මෙතන බලය අපිට හොයන්න පුළුවන්. ඒ බලය හොයන්න මේ විදිහට අර ආකාරයටමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට අපි යොමු කරනවා දබර ගිල්ල
ධාරාවේ දිශාව තියෙන්නේ උඩට උඩට ආපහු බෝඩ් එක අස්සර තමයි බලය තියෙන්නේ මේ බෝඩ් එක අස්සර තමයි බලය තියෙන්නේ ඒ නිසා මේ පැත්තටයි බලය එන්නේ අතුලට තියෙන්නේ බලය අස්සර තියෙන්නේ බලය අපි මේක අපි අපි ප්‍රෙමින්ගේ වමත්මීමේ භාවිතා කරලා තමයි අපි බලයේ දිශාව අපි හොයාගන්නේ මොකක් කොහොමද අපි හොයාගන්නේ අපි මේ විදියට අපි අපේ වම් මතේ දබර ගිල්ල මාපට ගිල්ල සහ මැද ගිල්ල එකිනෙකට ලම්බකව තියාගන්නවා මෙතනින් පෙන්නනවා චුම්බක ශේෂයේ දිශාවට අපි යොමු කරනවා දබර ගිල්ල ධාරාවේ දිශාවට යොමු කරනවා ඊට පස්සේ මැද ගිල්ල එතකොට ඉබේම බලයේ දිශාව දැක්කෙනවා මාපට ගිල්ලේ නේද එහෙනම් අපි ඕනෑම චුම්බක ශේෂයක අපි තියලා තිබ්බොත් ධාරාවට රැගෙන යන සන්නායකයා ඒ සන්නායකයේ මත බලයක් හේවෙනවා ඒ බලයක් මෙහෙවෙනවා ඒ බලය බලයේ දිශාව අපි හොයාගන්න අපි පාවිච්චි කරනවා ෆ්ලෙමින්ගේ වමත් නියමය එතකොට ඒ සඳහා හදාලා සමීකරණය වෙන්නේ F සමානයි B වරක් I වරක් L sin θ කියන සමීකරණය θ සමානයි බිඳුව වෙන අවස්ථාවේදී F ලාගේ බිඳුව වෙනවා ඒ වගේම θ සමානයි අංශ 90 වෙනකොට F ලාගේ සමානයි B වරක් I වරක් L ට පැහැදිලි නේ නේද right අපි එහෙමනම් ඔක සටහන් කරගමු මාතෘකාව ලියා ගන්න මේ බෝඩ් එකෙත් මම ලියලා තියෙනවා චුම්බක ශේෂ්ත්‍රයක පවතින චුම්බක ශේෂ්ත්‍රයක පවතින ධාරාව ගලන සන්නායකයක් මත ඇතිවන බලය ධාරාව ගලන සන්නායකයක් මත ඇතිවන බලය යටතේ පිටි ලියා ගන්න චුම්බක ශේෂ්ත්‍රයක පවතින සන්නායකයකින් ධාරාවක් ගලන විට බලයක් ඇතිවේ වමත් නියමය මගින් බලයේ දිශාව සොයාගනි වමත් නියමය මගින් බලයේ දිශාව සොයාගනි වමත් නියමය මගින් බලයේ දිශාව සොයාගනි අපි ඊට පස්සේ ප්ලෙමින්ගේ වමත් නියමය සටහන් කරගමු වමත් නියමය මගින් බලයේ දිශාව සොයාගනි ෆ්ලෙමින්ගේ වමත් නියමය ෆ්ලෙමින් ෆ්ලෙමින්ගේ වමත් නියමය අඩත ලියා ගන්න වම් අතේ මහපට ඇඟිල්ල දබර ඇඟිල්ල මැද ඇඟිල්ල එකිනෙකට ලම්බකව තැබූ විට මැද ඇඟිල්ලෙන් ධාරාවේ දිශාවත් දබර ඇඟිල්ලෙන් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවත් නිරූපණය කළ විට මහපට ඇඟිල්ල මගින්
මහපට ඇඟිල්ල මගින් බලේ දිසාව නිරූපණය වේ. බලේ දිසාව නිරූපණය වේ. ඊට පස්සේ ලියා ගන්න. ඊට පස්සේ අපි මේක ඇඳගමු. මේ රූප සටහන් තුන ඇඳගමු. රූප සටහන් තුන මේ රූප සටහන් තුන ඇඳගන්න. ඔයාල බලයේ දිශාව ගන්න මේ මං කතරේ වලින් දාලා තියෙන්නේ. මේ කතරෙන් දාලා කියලා කියන්නේ ඇතුළට තියෙන්නේ. මෙතන ඇතුළට මේකේ දිශාවක් නැහැ. මේකෙ තියෙන ඇතුළට මෙතනත් ඇතුළට තියෙන. උගලන මම ලබන සතියේ ඉඳන් මේ සතියේනේ ලබන සතියේ ඉඳන් අඟහරුවාද මම දාගත්ත රේ ඔන්ලයින් ක්ලාස් එක. රේ කියලා කියන්නේ ඇන්දෑවේ 7 ඉඳන් 9 වෙනකන්. ඊට පස්සේ පේපර් ඩිස්කස් කරන්න දවස් දෙකක් දාගත්තා මේ සතියේ ලැබෙන සතියේ ඉඳන් බදාදා රැයි ඉරිදම රැයි දාගත්තා ඒවා ඕගොල්ලන්ට වෙන ක්ලාස් තියනවා නම් සමහර වෙලාවට මේ ඒවෙ ඉන්න කෝ ටිකුට් එක ඒක එහෙම නැත්නම් මේ මේවා හරි කරගත හැකි හැබැයි ඉන්න ඔගොල්ලෝ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නකොට තමයි පන්තිය කරගෙන යන්න පුළුවන් වෙන්නේ නැත්නම් නිකන් කැමරාවටයි උගන්නන්න බෑනේ ඒ නිසා එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්න මේ 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 ඔය කියන දවස්වල හරි දිනතික එන්නේ ලබන සතියේ ඉඳන් ඈ මේ සතියේ ඉඳන් නෙවෙයි කියලා කියන්නේ ලබන 20 වගේ පස්සේ ඉරිදරෑයි ඉරිදරෑ 7 ඉඳන් 9 ලයිට් කැපුවේ නැත්නම් හොඳයි ඊට පස්සේ මම කියවා බදාදා රෑ ඊට පස්සේ ආය බදාදා රෑයි මේ අඟහරුවාදායි බදාදායි මට ඒ දවස් ටික මේ මේ කරගෙන යන්න පුළුවන් ඒකට අපිට ඉක්මනට ඉවර කර ගන්න පුළුවන් වෙයි. මොකද පේපර්ස් තමයි කරන්න ඕනේ පුළුවන් තරම් තියරි කරනවට වඩා. දැන් ඕගොල්ලන්ට මේ පින්තූර පැහැදිලිව පේනවා ඇති කියලා හිතනවා. මොකද මේ හොඳ කැමරාවක් තියෙන්නේ. ඒ නිසා පැහැදිලිව පේන ඇති කියලා හිතනවා. හරිද බලමුද ගණක් හදන්න දෙකේ දයා ගන්න මේක දිග මීටර් දෙකක් වන දිග මීටර් දෙකක් වන
දිග මීටර් එකක් වන ඇම්පියර් 10ක ධාරාවක් ගෙන යන ඇම්පියර් 10ක ධාරාවක් ගෙන යන ඍජු සන්නායක කම්පියක් ඍජු සන්නායක කම්පියක් දිග මීටර් එකක් වන ඇම්පියර් 10ක ධාරාවක් ගෙන යන ඍජු සන්නායක කම්පියක් ශ්‍රාව ඝනත්වය දශම එකයි ටෙස්ලා වන ශ්‍රාව ඝනත්වය දශම එකයි ටෙස්ලා වන චුම්බක ශේෂ්ත්‍රයක තබා ඇත චුම්බක ශේෂ්ත්‍රයක තබා ඇත චුම්බක ශේෂ්ත්‍රයක තබා ඇත සිම්පල් ඒ කම්බිය ශේෂ්ත්‍රයට ඍජු කෝණී නම් කම්බිය ශේෂ්ත්‍රයට ඍජු කෝණී නම් කම්බිය ශේෂ්ත්‍රයට ඍජු කෝණී නම් B B කම්බිය ශේෂ්ත්‍රයේ සමග අංශක 45ක කෝණයක් සාදයි නම් කම්බිය ශේෂ්ත්‍රයට ඍජු කෝණී නම් B කම්බිය ශේෂ්ත්‍රයේ සමග අංශක 45ක කෝණයක් සාදයි නම් තුන කම්බිය ශේෂ්ත්‍රයට සමාන්තර නම් තුන කම්බිය ශේෂ්ත්‍රයට සමාන්තර නම් කම්බිය මත ක්‍රියා කරන බලේසයන් කම්බිය මත ක්‍රියා කරන බලේසයන් අපසරයක් මං කියවන්නම් දිග මීටර් දෙකක් වන ඇම්පියර් 10ක ධාරාවක් ගෙන යන ඍජු සන්නායක කම්බියක් ශ්‍රාව ඝනත්වයේ දශම එකයි ටෙස්ලා වන චුම්බක ශේෂ්ත්‍රයක තබා ඇත ඒ කම්බිය ශේෂ්ත්‍රයේ ඍජු කෝණී නම් දෙක කම්බිය ශේෂ්ත්‍රයේ සමග අංශක 45ක කෝණයක් සාදයි නම් සී කම්බිය ශේෂ්ත්‍රයට සමාන්තර නම් කම්බිය මත ක්‍රියා කරන බලේසය බලන්න බලන්න අද පළවෙනි උත්තරේ හරි ඒ වලගේ දෙකයි තොර අපේ සිම්පල් A සමාන වෙනවා F සමානයි B වරක් I වරක් L කියන සමීකරණය අපි දාන්නේ සමානයි B I L තොට B කියලා කියන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය 1.1 ටෙස්ලා I කියලා කියන්නේ ධාරාව ධාරාව ඇම්පියර් 10යි L කියලා කියන්නේ මීටර් 2යි තොට මේක සුළු කරන්න ඕනේ 0.1 වැඩි කළොත් 1 1 වරක් 2 2යි न्यूटन देखा एने न्यूटन देखा बी बी कांबी से कांस का हाथ लिस्पा कौन या साधा ही ना तो आप ये ना एप समान है बी वरक आई वरक एल वरक साइन थी था दान या पे ये आदेश करम बी के लिए क्या ने दशा में खाए आई के लिए क्या ने दहाया है एल के लिए क्या ने देखा है සයින් තේට කියලා කියන්නේ සයින් 45. සයින් 45. මේක අපි සුළු කරනවා. එතකොට එනවා 0.1යි. එතන එන්නේ 2යිනේ. 2 වැඩි කිරීම 1 යට මූල 2. නැත්නම් ලීව් එකේ 2යි මූල 2 බෙදීම 2 කියලානේ. 2ට 2 කැපිලා ගියා. එතකොට එනවා 1.4යි 1.4යි. ඊට පස්සේ අපෙන් අහනවා කම්බියේ ශේෂ්ත්‍රයට සමාන්තර නම් අපි දන්නවා සමාන්තර නම් බිඳුවක් එන්නේ සමානයි බිඳුව සමානයි බිඳුවේ ඔය විදියට අපි හදන්නේ මේ වගේ අපිට ඕන තරම් හදන්න පුළුවන් මොකද ආදේශ කිරීම විතරයි තියෙන්නේ අපි බලමු ඊළඟ කොටස දැන් අපි හිතමු චුම්බක ශේෂ්ත්‍රයකට ලම්බකව චුම්බක ශේෂ්ත්‍රයකට ලම්බකව ධාරාවක් රැගෙන යන සන්නායක පුඩුවක් තියෙනවායි කියලා.
චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව ධාරාවක් රැගෙන යන සන්නායක පුඩුවක් තියෙනවා. ඒ පුඩුව මත ඇති කරනවා මේ ධාරාව රැගෙන යාම නිසා ධාරාව යෑම නිසා ඇති කරනවා බලයක්. මම ඒක රූප සටහනේ ඇඳලා පෙන්නන්නම්. මම ගන්න මේ වගේ පුඩුවක් තියෙනවා. සන්නායක පුඩුවක් වලල්ලා. මේක තියෙන්නේ ඇතුළට යන චුම්බක ශේෂ්ත්‍රයකට ලම්බකව තියෙන. චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන ඇතුළට මෙහෙම අක්ෂර තියෙන චුම්බක ශේෂ්ත්‍රය. ධාරාව රැගෙන යන වලල්ල තියෙන්නේ මේ සිරස්තලේ. බෝඩ් එකේ තියෙන තලයේ තමයි මේ සන්නායකයේ තියෙන වලල්ල තියෙන්නේ. එතකොට මේ චුම්බක ශේෂ්ත්‍රය මේ ඇතුළට ක්‍රියා කරනවා. චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය අපි හිතමු B කියලා. මේ වලල්ලේ රැගෙන යන ධාරාව මං ගන්නවා I කියලා. වාමාවර්ත දිශාවට ධාරාවක් රැගෙන යනවා කියලා අපි sorry දක්ෂිණාවර්ත දිශාවට I කියන ධාරාවක් රැගෙන යනවා. මෙයාගේ කේන්ද්‍රය මං ගන්නම් මේ විදියට. ඕ තමන් ගන්නවා කේන්ද්‍රය. දැන් අපි බලමු මේකට මොකද වෙන්නේ කියලා ධාරාවක් යනකොට. මම මේක සලකනවා මේවා කුඩා කෑලි මේවා මම සලකනවා මේ වලල්ල හැදලා තියෙන්නේ ඉතා කුඩා කෑලි වලින් කියලා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේවා කෑලි වලට මෙහෙම කඩන්න. ඒකට ඔය වගේ ඉතා කුඩා කොටස් වලට ඉතා කුඩා කෑලි වලට මෙයා කඩන්න පුළුවන් අපිට. හරි ඒකවල මේ පැත්තෙත් ওই විදිහටම මෙහෙම දිගටම අපි මෙහෙම කඩාගෙන යනවා. ඒකට පරිමිත සංඛ්‍යාවක මේ කෑලි පරිමිත සංඛ්‍යාවක් ඉතා අපිට මෙයාව මෙහෙම කඩන්න පුළුවන්. දැන් අපි මේකේ එක කෑල්ලක් මන් සලකන එක කුඩා කෑල්ලක් මන් සලකන මේකේ මන් එක කුඩා කෑල්ලක් මන් සලකන මන් සලකන්න මේ කුඩා කෑල්ල මෙතන කෑල්ල මේකේ යන ධාරාව I වෙනවා මේ කුඩා කෑල්ලේ ධාරාව I මෙයාගේ දිග මන් ගන්නම් DL කියලා එතකොට මම මේ මේ මෙයාගේ පරිධිය කඩලා තියන්නේ ඉතා කුඩා කෑලි වලට එක කුඩා කෑල්ලක දිග DL. ඉතා කුඩා නිසා තමයි අපි ඔකට DL කියලා කියන්නේ. සමහර වෙලාවට ඩෙල්ටා L කියලාත් කියනවා. හරි. ඉතා කුඩා දිග එක DL වෙනවා. ඔය DL කියන ධාරා මේ රැගෙන යන මේ සන්නායක අපි කම්බියේ සැලකුවොත් එම මේ සන්නායක කම්බියේ මේ ඔක්ක අපි හඳුනනර ඔයට කලින් අපි කරා මේ බයෝසාට් නේද? කියන්නේ අපි මේ වගේ මේ අය ඉතා කුඩා ජිගති කොටසක අයි ධාරාවක් රැගෙන යනවා නම් අපි කියලා කියනවා ඔක ධාරාංශු මාත්‍රයක් කියලා. ඒක ධාරාංශු මාත්‍රයක් කියලා. ඉතින් මෙයා මත ඇති කරන බලය මොකද? DL දිගතේ ධාරාව රැගෙන යන සන්නායක කම්බි කොටසක් කියනවා. මේ කම්බි කොටස මත ඇති කරන්න ඕනේ බලය. ඒ බලය අපි බලමු කොයි පැත්තද ක්‍රියා කරන්නේ කියලා. මේක තමයි සන්නායකය චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන ඇතුළත ධාරාව තියෙන්නේ මේ පැත්තට තියෙනවා මම ප්‍රේමිකේ මමත් නීමේ මම යොදන්නේ. ඒකෝ පේනව ඔයගලන්ට බලයේ තියෙන උඩු පැත්ත. උඩට තමයි බලයේ තියෙන්නේ. හරි එතකොට මේ කුඩා කැබැල්ල මත ඇති කරන බලය බලයේ වෙන්නේ බලයේ ක්‍රියා කරන්නේ මේ පැත්ත උඩු පැත්තට ක්‍රියා කරන්නේ. මෙහාට බලයක් ක්‍රියා කරනවා. ඒ වගේම මම ගන්නම් පල්ලෙහැන්. පල්ලෙහැන් පිහිටේ මම ලක්ෂයක් මම පල්ලෙහැන් පිහිටේ මේ කුඩා L දිග සලකනවා. හරියට මේකට අනිත් පැත්ත ප්‍රතිවිරුද්ධ පැත්තේ කියලා හිතන්න. DL දිගටි කුඩා කොටසක් මන් සලකනවා එයාගේ ධාරාව යන්නේ මෙහාට මේ අතට යන්නේ මේ පැත්තට යනවා මීතලේ දාන්න මේ පැත්තට මෙහාට යන්න දැන් මෙයත් මේ ධාරාව රැගෙන යන මේ ධාරා අංශු මාත්‍ර කොටස මත ක්‍රියා කරන්න ඕනේ චුම්බක බලය බලමු ඒක බලය කොයි පැත්තද ක්‍රියා කරන්නේ කියලා චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන ඇතුළත ධාරාව රැගෙන යන්නේ මෙහාට බලය තියෙන්නේ පල්ලෙහාට මෙයාගේ බලය ක්‍රියා කරනවා සිරස්ස පල්ලෙහාට. මගේ බලය ක්‍රියා කරන්නේ මේ පැත්තට. මෙතනින් උඩක බලයක් ක්‍රියා කරනවා මෙතනින් පල්ලෙහාට බලයක් ක්‍රියා කරනවා. අපි මේ වගේ මං අනිත් පැත්තත් ගන්නම්. ඒකල ඊට පස්සේ අපි දිගටම කරන්න ඕනේ. අපි මේ පෑන් දෙකකට අපි ගමු. මම මෙතනත් ගන්නම් DL දිගක්. මෙතනත් මං ගන්නම් පොඩි DL දිගක්. මේකේ යන ධාරාව I යන්නේ මෙහාට. මේ කොටසෙත් දිග DL වෙනවා. එතකොට මෙයා මත ක්‍රියා කරන බලය කොයි පැත්තටද කියලා බලමු අපි ක්‍රියා කරන්නේ. චුම්බක ශේෂ්ත්‍රයේ ඇතුළට ධාරාව උඩට බලය තියෙන්නේ එළියට.
එතන ක්‍රියා කරනවා බලය මෙහි පැත්තට එළියට දෙන. ඒකම මම අනිත් පැත්තෙන් ගන්නවා මේ වගේ දැනක තියෙන කුඩා DL ටිකේ කොටසක්. ධාරාව එන්නේ පල්ලෙහාට. එයාගේ ධාරාව පල්ලෙහාට එන්නේ. බලය තියෙන්නේ කොයි පැත්තට බලමු? චුම්බක ශිෂ්‍යය ඇතුළට ධාරාව පල්ලෙහාට බලය තියෙන්නේ එළියට. බලය තියෙන්නේ ඔයාලට. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහේ වලල්ලක් ගත්තම වලල්ලේ අපි ඊට අංශුමාත්‍රීය කොටසක් අපි සැලකුවොත් ඒ අංශුමාත්‍රීය කොටස මත ක්‍රියා කරන බල මේ වලල්ලේ මේක වලල්ලේ ක්‍රියා කරන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට. මෙයාගේ විශ්කම්බේ කෙළවරක ඇති කරන බලය මෙහෙට තියෙනවා මෙයාගේ බලය පල්ලෙහාට තියෙනවා. මේ මෙයාගෙන් ඇති කරන බලය මේ අතට මේ කැලල මත ක්‍රියා කරන බලය ආයේ එළියට දෙනවා. ඔය විදිහට අපි සැලකුවොත් එහෙම මේ කුඩා කොටස් අපි සැලකුවොත් ප්‍රතිවිරුද්ධ පැති වලට ක්‍රියා කරන බල තියන්නේ මෙන්න මෙහෙම තියෙන්නේ. සමාන බල ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරනවා හොඳයි. එයා ඇති නේද? මේ විදිහට බල ක්‍රියා කරනවා. ඒ වටේටම මෙහෙම බල ක්‍රියා කරනවා. මෙහාට, මෙයාගේ මෙහාට ඔය ආකාරයට බල ක්‍රියා කරනවා. එතකොට මෙයා මත ක්‍රියා කරන මේ බල නිසා මේ වලල්ල ඇදෙනවා. මේ වලල්ල ඇදෙන හැබැයි සම්ප්‍රයුක්ත බලය ශුන්‍යයි. මේ වලල්ල මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය ශුන්‍යයි. මොකද හේතුව තමයි මේ බලයට මේ බලය කැන්සල් වෙලා යනවා. මෙතනින් ක්‍රියා කරන බලයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන මේ බලයේ සමාන බල දෙකක් ඒ දෙන්න කැන්සල් වෙලා යනවා. මේ බලයට මේ බලය කැන්සල් වෙලා යනවා. සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වෙනවා. සම්ප්‍රයුක්ත බලය ශූන්‍යයි. නමුත් මේ බල මෙහෙම වටේටම ඇදෙන නිසා සිදුවන ක්‍රියාවලිය තමයි මේ වලල්ල ආතතියකට ලක් වෙනවා. මේ වලල්ල ආතතියකට ලක් වෙන ආතතියකට ලක් වෙනා කියලා කියන්නේ ওই වලල්ලේ විතතියක් ඇති වෙන හේම ඇදේ. හරි ඇදෙනවා කියලා කියන්නේ මෙයාගේ විස්කම්බේ වැඩි වෙනවා. මෙයා ප්‍රත්‍යස්සනම් මෙයාගේ විස්කම්බේ මෙයා මෙහෙම ප්‍රසාරණය වෙන්න ඕනේ. විස්කම්බේ වැඩි වෙන්න ඕනේ. මේකේ ආතතියක් ඇති වෙන්න ඕනේ. ඇදීමක් ඇති වෙන්න ඕනේ. ওই ආතතිය අපිට හොයන්න පුළුවන්. ওই ආතතිය අපිට හොයන්න පුළුවන්. බලමු ආතතිය අපි කොහොමද මේක හොයන්නේ කියලා. මෙයාගේ ආතතිය හොයන්න ඕනේ. ආතතිය හොයන ආකාරය අපි බලමු. මේකේ මම එක අර්ධයක් සලකනවා. මේකේ මම එක අර්ධක අර්ධාකාර කොටසක් මම සලකනවා විස්කම්බේ. ඒකල කියන්නේ මෙතන අපිට ලැබෙන මේ වෘත්තයෙන් මම එක අර්ධාකාර කොටසක් මම සලකනවා. එතකොට මේ දෙක මේ මෙහෙම මේ බල නිසා මෙයා මෙහෙම ඇදෙනවා. ඇදීම නිසා මෙයාගේ ඇතිවන ආතතිය යාගේ තියෙන ආතතිය මේ පැත්තට මම ගන්නම් T කියලා. ඒහා සමාන ආතතිය තමයි මෙතනින් ඇති වෙන්නේ. එතකොට මේ ඇදෙනවා. මෙයා මෙහෙම ඇදෙනකොට ඇති කරන ආතති බල දෙක අපි මේ විදිහට අපි ලකුණු කරනවා. දෙපැත්තට ඒ ආතති බල ඇති වෙන්නේ. මේ බල නිසා මෙයා ඇදෙනවා. දැන් අපි මේ බලවන් සැලකුවොත් මම තැන් දෙකක තුනක විතර සලකන්නම්. මම ගන්නම් මෙන්න මේ වගේ තැනක ඇති කරන බලයත් සැලකුවොත් ඒ බලයේ මෙහාට තියෙන. ඒතම ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන මල් ලක්ෂයක් සැලකුවොත් ඒ බලය මෙහාට ඇති. මේ බල දෙක සමානයි. බලයයි මේ බලයයි සමානයි. මං ගන්නම් මෙතන කෝණය, මේ කෝණය මං ගන්නම් තීටයි කියලා. නැත්නම් අපි හිතමු මේ කෝණය තීටා, මෙතන කෝණය තීටයි කියලා. මේ කෝණය තීටා කියලා ගන්න, මෙතන කෝණය මං ගන්නම් තීටා කියලා. තීටා 1 කියලා ගන්න. මෙතන තීටා 1. මම මේ බලය උඩට විභේදනය කරනවා. මෙයා මේ පැත්තට විභේදනය කරනවා. මේ පැත්තට විභේදනය කළොත් f cos theta 1 එන්නේ. මෙයා මේ අතර විභේදනය කළොත් f sin theta 1. මෙයා මේ පැත්තට විභේදනය කරා f cos theta 1. මෙයා මේ අතර විභේදනය කළොත් f sin theta 1. එතකොට මේ ඒහා සමාන කෝණයක් තමයි මෙතනිනුත් ඇති වෙන්නේ. මම මොකද ගත්තේ? මෙයාට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන මේ ස්ථාන දෙකක් මම සැලකුවේ. මේ කෝණය තීටා 1. මෙතන කෝණයක් තීටා 1 වෙනවා. මේ බලය මම මේ පැත්තට විභේදනය කළොත් f cos theta 1. මෙයා මේ අතර විභේදනය කළොත් f sin theta 1. අපි තවත් තැනක් ගනිමු. තවත් තැන් ලක්ෂ දෙකක් ගන්න. මේ වගේ තැනකුයි මේ වගේ තැනකුයි. එතකොට මෙතන කෙලින්ම යන බලයේ F වෙන්නේ. මෙතන මම මේ කෝණය ගන්නම් θ2 කියලා. මේ ලොකු කෝණය මම ගන්නම් θ2 කියලා.
තවට මෙයා බවන් සිරස මේ මේ කෝණය තීටා 2 නම් මෙතන කෝණයක් තීටා 2 වෙනවා මම මේ උඩු පැත්තට විභේදනය කළොත් මෙතන එන f cos තීටා 2 මෙයා මේ අතර විභේදනය කළොත් f sin තීටා 2 ඒහා සමානම අනිත් පැත්තේ තියෙන මම ලක්ෂයත් සලකනවා මේ පැත්තටයි බලය තියෙන්නේ මෙතන කෝණය තීටා 1 වෙනවා මේ කෝණය මම ගන්නවා තීටා 2 කියලා මෙයාම මේ අතර ගත්තාන් පස්සේ මෙතන කෝණය තීටා 2 වෙනවා මේ පැත්තට විභේදනය කළොත් f cos තීටා 2 නේ f cos තීටා 2 මේ මෙතනයි මේකයි පැත්තට එන හරි f cos තීටා 2 මේ පැත්තට එන f sin තීටා 2 දැන් මොකද වෙන්නේ f cos තීටා 2 f cos තීටා 2 කැන්සල් වෙලා යනවා කැපිලා යනවා මෙතන මෙයාට මෙයා කැන්සල් වෙනවා මෙතෙන්දි මේ ඵලයයි මේ ඵලය කැන්සල් වෙලා යනවා එහෙනම් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ මේකේ ඒ වලල්ලේ අපි අර්ධයක් සැලකුවොත් අර්ධ කොටසක් අපි සැලකුවොත් ඒ අර්ධ කොටසෙත් එන මේ බලයන්ගේ සිරස් සංරචක සිරස් සංරචක එකිනෙකට කැන්සල් වෙලා යනවා. එකිනෙකට කැන්සල් වෙලා යනවා. මේ වලල්ල මත ක්‍රියා කරන්නේ මේ වලල්ල මත ක්‍රියා කරන්නේ මෙන්න මේ පැත්තට ක්‍රියා කරන සිරස් මේ තිරස් බල විතරයි. මේ පැත්තට ක්‍රියා කරන බල විතරයි තියෙන්නේ. මේ පැත්තට මෙහෙම බල ක්‍රියා කරන්නේ. මොනවාම බල ක්‍රියා කරන්නේ. මේ බල සියල්ලගේම සම්ප්‍රයුක්තය අපි ගන්නවා කැපිටල් F කියලා. මේ බල සියල්ලගේම සම්ප්‍රයුක්තය අපි ගන්නවා කැපිටල් F කියලා. මේ බල සියල්ලම මේ පැත්තට ක්‍රියා කරන බල සියල්ලම ක්‍රියා කරන්නේ මෙන්න මේ විස්කම් මේ බල සියල්ලම මේ විස්කම්පේ හරහා යනවා. මේ බල සියල්ලම මේ විස්කම්පේ හරහා යනවා කියලා සැලකුවා. ඔය විස්කම්පේ අගය 2r සමානයි. මෙයාගේ විස්කම්පේ අර r නම් මෙයාගේ විස්කම්පේ 2r වෙනවා. එතකොට ආතතිය ක්‍රියා කරන්නේ මෙහාට ආතතිය බලය මල් ලකුණු කරා මේ පැත්තට TT කියලා මේ වලල්ලේ ඇති වෙන ආතතිය T මේ පැත්තට ක්‍රියා කරන මේ බලය සමාන වෙනවා මේ පැත්තට ක්‍රියා කරන මෙයාගේ සම්ප්‍රයුක්ත බලය කැපිටල් F නම් F සමාන වෙනවා B වරක් I වරක් මේ අපි සලකන මෙන්න මේ වලල්ලේ තමයි මේ ධාරාව යන්නේ නමුත් අපි ධාරාව අපි සලකනවා මෙතෙන්දි මේ මූලධර්මයක් ඇටියෙත මේ ධාරාව මෙන්න මේ විස්කම්භය තුලින් යනවයි කියලා. මේ විස්කම්භය තුලින් යනවයි කියලා සලකලා අපි ලියනවා F සමානයි B වරක් I වරක් 2r. L වෙනුවට ලියන්නේ අපි 2r. B වරක් I වරක් 2r. එතකොට මේ බලයයි මේ 2t බලයයි සමානයි. ඒ මේ පැත්තට මෙයා සමතුලිතයි. මෙයා සමතුලිත නිසා අපිට ලියන්න පුළුවන් 2t සමානයි F කියලා. මොකද මේ ආතති දෙක ක්‍රියා කරන්නේ අනිත් පැත්ත. ඒක 2t සමානයි f(t). ඒකල කියන්නේ 2t සමානයි 2b වරක් i වරක් r(t). එම නිසා මේ හම්බි පුඩුව මත ඇතිවන ආතතිය ආතතිය සමානයි b වරක් i වරක් capital R. අපිට මේ විදිහේ අපිට දීලා තියෙනවා නම් චුම්බක ශේෂ්ත්‍රයක. චුම්බක ශේෂ්ත්‍රයකට ලම්බකව ධාරාව ගලාගෙන යන සන්නායක පුඩුවක් දීලා තියෙනවා නම් සන්නායක පුඩුවේ අරය R නගේ දීලා තියෙනවා නම් සන්නායක පුඩුවේ ගමන් කරන ධාරාව දීලා තියෙනවා නම් චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය දීලා තියෙනවා නම් මේ ඛණ්ඩය මත ඇතිවන ආතතිය කොච්චරද කියලා හොයන්න පුළුවන්. මේ ආතතිය T සමාන වෙනවා B වරක් I වරක් R. මේ විදිහටයි හදන්නේ. ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට මේකේ ගාණක් දෙනවා නම් ගාණ තමයි දෙන්නේ. එතකොට ගාණ දෙනකොට මේ විදියට හදන්න ඕනේ. ආතතිය T සමානයි B වරක් I වරක් R කියලා මේ සමීකරණය කඩපාඩමින් හදලා තියා ගන්න ඕනේ. අපි එහෙමනම් ලියාගමු මේකේ තියාගන්න. චුම්බක ශේෂ්ත්‍රයකට ලම්බක තලයක චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක තලයක චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක තලයක පවතින චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක තලයක පවතින B
ධාරාව ගලන වෘත්තාකාර කණ්ඩියක චුම්බක සේතයකට ලම්බක තලයක පවතින ධාරාව ගලන වෘත්තාකාර කණ්ඩියක ආතතිය ඔය තියරි එක අපි මෙහෙම ඔප්පු කරමු. ඔය නෝට් අරම මෙවුවා ඔන්නේ බලමු ගම පේනවා මොකද්ද කරලා දෙන්නේ කියන එක. හරි මේකෙන් පස්සේ මේ රූපේ අඳින්න. ඒ රූපේ ඇඳලා ඉන්න මෙතෙන් මේ රූපේ ගන්න ඊට පස්සේ. ඒකෙල්ල මේක ලියා ගන්න මේ සමතුලිතතාවයට මේක නෙමෙයි කියන්නේ. වාක්‍ය ඕනේ එක ඔන්නම හදාගන්න යන්න. මේක අඳින්න. මේක ඇඳලා ඊට පස්සේ අර එහා පැත්තේ අඳින්න. එහා පැත්තේ ඇඳලා මේක ඇඳලා ඊට පස්සේ මේ T සමාන B වරක් අයවක් අර කියන සංකේතන එක. මේව කෑලි කෑලි වලට කඩලා තියෙනවා. ටික කුඩා කොටස් වලට කඩලා මේක ඉතින් ගොඩාක් හඳින්න ඕනෙත් නෑ ඉතින් ටොප්පක් ඇන්දර කැටි දෙකක් තුනක් විතර ඇඳලා තිබුණත් ගමන්නේ එතන මේක හැබැයි ඇඳ ගන්න ඒක ඉවරදලා මේක ලියාගෙන මේක සටහන් කරගන්න
හරි ඇති නේද එතකොට t සමානයි b වරක් i වරක් කාර්යයෙන් ඕනේ හරි අපි බලමු මේකෙන් ගණක් දෙන්නම් මේ හදන්න ආදේශ කරන්න විතරක් තිබුණොත් ඇති හරි කියගන්න මේක මිලි ඇම්පියර් දෙකක ධාරාවක් ගෙන යන මිලි ඇම්පියර් දෙකක ධාරාවක් ගෙන යන අරය සෙන්ටිමීටර් 5ක් වෙන අරය සෙන්ටිමීටර් 5ක් වෙන වෘත්තාකාර කණ්ඩි පුඩුවක් වෘත්තාකාර කණ්ඩි පුඩුවක් වෘත්තාකාර කණ්ඩි පුඩුවක් වෘත්තාකාර කණ්ඩි පුඩුවක් එහි තලය ප්‍රාව ඝනත්වය දශම එකයි ටෙස්ලා වන දශම එකයි ටෙස්ලා වන දශම එකයි ටෙස්ලා වන ඒකාකාර චුම්බක ශේෂයකට ඒකාකාර චුම්බක ශේෂයකට ලම්බක වනසේ තබා ඇත ඒකාකාර චුම්බක ශේෂයකට ලම්බක වනසේ තබා ඇත කම්බිය ලක්වන ආතතිය සෑම 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 සමීකරණය ගලින්ම දාන්න අපි ගත්තේ t සමානයි b වරක් i වරක් r b දශම එකයි t කියලා කියලා කියන්නේ b වරක් i නේද i කියලා කියලා කියන්නේ මිලි ඇම්පියර් දෙකයි දෙක වැඩි කිරීම 10 ඍණ 3 ඇම්පියර් කරනවා r කියලා කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 2 ඊට එනවා කීයද පස්සට දෙක 10යි 10 දශමයකින් වැඩි කළොත් 1යි වැඩි කිරීම 10 ඍණ 5යි නේ එක වැඩි කිරීම 10 ඍණ 5යි නිව්ටන් නේ අපි බලමු ඊළඟ තියරි කොටස දැන් ඔයගේ ආදේශ කරන්න ඉතින් කොටස් දීලා ඇති වැඩකුත් නෑ හරි ආදේශ කිරීම දෙන්නේ අපි බලමු ඊළඟ එක අපි හිතමු ධාරාවක් රැගෙන යන සන්නායක කම්බියක් තියෙනවා ඒ කම්බිය ආසන්නයේ තවත් ධාරාවක් රැගෙන යන සන්නායක කම්බියක් තියෙනවා කියලා අපි හිතමු කම්බි දෙකක් තියෙනවා මේ විදිහේ හිතන්න කම්බි දෙකක් මේක එක කම්බියක් කියලා හිතන්න මේක අනිත් කම්බිය කම්බි දෙකක් තියෙනවා මේ කම්බි දෙකේ ධාරාවක් අරගෙන යනවා මේ දෙන්න ඉන්නේ යම්කිසි දුර ප්‍රමාණයක දුර ප්‍රමාණයකින් ඉන්නේ හිතන්න මේ පෑන් ක්ලිප් වල ඔය පාට තියෙන දිශාවලට ධාරාව අරන් යන්නේ කියලා උඩු පැත්තට අරන් යන්නේ මේ බෝඩ් එක පිටන තලේම තමයි මේ ධාරාව උඩට අරගෙන යන්නේ ගන්න මෙන්න මේ විදියට මේක එක කම්බියක් මේකම ගන්න පළවෙනි කම්බිය තවත් කම්බියක් තියෙන දෙවන කම්බිය කියලා පළවෙනි කම්බිය I1 කියන ධාරාවක් යනවා දෙවන කම්බියත් යනවා I2 කියලා ධාරාවක් පළවෙනි කම්බිය I1 ධාරාවක් යනවා දෙවන කම්බිය යනවා I2 ධාරාවක් මේ දෙන්න අතර තියෙන දුර ප්‍රමාණය මම ගන්නම් සිම්පල් d කියලා මෙයාගේ I1 I2 ධාරාවක් යනවා මෙයාගේ I1 ධාරාවක් යනවා දෙන්න ඉන්නවා d කියන පරතරයක දැන් මේ I1 කියන ධාරාව නිසා මේ I1 කියන ධාරාව නිසා මේ අවට ඇතිවෙනවා චුම්බක ශේෂ්ත්‍රය මෙතන යනවා I කියන ධාරාවක් I1 කියන ධාරාවක් මේ ධාරාව රැගෙන යෑම නිසා මේ අවට ඇති වෙනවා මෙන්න මේ විදිහට චුම්බක ශේත්‍රයක් ඇති වෙනවා මෙහෙම යනකොට මෙහෙම යන්නේ කොහොම චුම්බක ශේත්‍රයක් ඇති වෙනවා ඔය අතර ඇති වෙනවා චුම්බක ශේත්‍රය මේක වටේටම ඇති වෙනවා සිලින්ඩරාකාරව මේ චුම්බක ශේත්‍රය ඇති වෙනවා මෙහෙම මම සිලින්ඩරයක් විදිහට ওই චුම්බක ශේත්‍රය ඇති වෙනවා එතකොට ඔය එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මේ I2 කියන කම්බියට මේ I1 කියන
ධාරාව රැගෙන යන කම්බිය නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ බලපෑම ඇති වෙනවා අයි දෙකට. මේ දෙවන කම්බියටත් ඇති වෙනවා අයි චුම්බක ක්ෂේත්‍රයේ බලපෑම. එකල කියලා කියන්නේ ඒ චුම්බක ක්ෂේත්‍රය දැන් මෙයාගේ තියෙන ධාරාව යන්නේ මෙහාට චුම්බක ක්ෂේත්‍රය ඇතුළට තියෙනවා. එතකොට මේ අයි දෙක කියන කම්බිය තියෙන්නේ අයි දෙක කියන කම්බිය තියෙන්නේ මේ අයි එක ධාරාව නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව. චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව මෙහෙම ගත්තාම පස්සේ ওই විදිහට ඇතුළට තියෙන චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. මේ ඇතුළට තියෙන චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව තමයි මේක ධාරාව අරගෙන යන්නේ. ඒ නිසා මේ කම්බිය මත ඇති කරන බලය අපි බලමු මේ බලය කොච්චරක්ද කියලා. මම ගන්න මේ විදිහට මෙයාගේ පළවෙනි එකේ ගලාගෙන යන ධාරාව I1 මේ I එක ධාරාව නිසා දෙවන කම්බිය මත ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය අපි ගන්නකො B එක කියලා. මේක එතකොට B එක ඇති වෙන්නේ ඇතුළට ඇති වෙන්නේ. B එක තියෙන්නේ මෙහෙම අස්සර තියෙන චුම්බක ක්ෂේත්‍රය. මේකේ අරගෙන යනවා මේ චුම්බක ක්ෂේත්‍රයේ ඇතුළට තියෙන මේ චුම්බක ක්ෂේත්‍රය මං කිව්වා මෙහෙම මේක අස්සේ දිගටම තියෙන අය විශාලත්වයේ B එක වෙන චුම්බක ක්ෂේත්‍රය. ඒ නිසා මේ කම්බිය මත ඇති කරනවා බලය. බලමු මේ බලය කොයි පැත්තටද තියෙන්නේ කියලා. ප්‍රෙමෙන්ගේ වමත් නීමේ මං යොදනවා. ධාරාව තියෙනවා චුම්බක ක්ෂේත්‍රයේ ඇතුළට. ඇතුළට මේ මගේ මේ ඇඟිල්ල දබරගිල්ල අස්සට තියෙන්නේ. ධාරාව උඩට බලය තියෙන්නේ දෙවන කම්බි දිහාට බෝඩ් එක පිට පැත්තට තමයි බලය තියෙන්නේ. මෙහාට තියෙනවා. ඔකට බලය තියෙනවා මේ අතට. බලය මෙහාට තියෙනවා. අපි හිතමු මේක F එක කියලා. බලය F එක මම මේ කම්බියේ දිග ගන්නම්. මේ කම්බියේ දිග ගන්නම් L කියලා. මේ කම්බියේ දිග ගන්නවා මම සිම්පල් L කියලා. දැන් මට මේ F එක සඳහා අගයක් අපිට ලියන්න පුළුවන්. F එක සඳහා මම අගයක් ගන්න කලින් F එක සඳහා අගයක් ගන්න පුළුවන්. ඊට කලින් අපි B එක සඳහා අගයක් ගන්න බලමු. මම සලකනවා බයෝ ස්වාට් නියමයෙන්. බයෝ ස්වාට් නියමයෙන් B එක සමානයි මියු නෝට් I1 බෙදීම 2 ෆයිබරක් දීට. අපි ඔයගලන්ට මේක කලින් මම කළා තියෙන මේ විදිහේ දිගු සන්නායකයක් තියෙනා නම් මේ දිගු සන්නායකය තුලින් ගමන් කරන ධාරාව I නම් මේක සිම්පල් d දුරක් කිම් පිහිටේ ලක්ෂයක චුම්බක ක්ෂේත්‍ර තීරතාවයේ B නම් B සමානයි මියු නෝට් I බෙදීම 2 ෆයිබරක් දීට. d හරි ආතත් ඔබ තමයි අතාල සමීකරණය වෙන්නේ B සමානයි මියු නෝට් I බෙදීම 2 ෆයිබරක් දීට. එතකොට මෙතන B එක සමානයි මියු නෝට් I1 බෙදීම 2 ෆයි D වෙනවා. එමනම් අපිට හොයන්න පුළුවන් මේක ඇති කරන මේ මෙතන මේ ඇති කරන මේ චුම්බක බලය කොච්චරද කියලා. එම නිසා දෙවන කම්බිය මත ඇතිවන බලය F එක සමානයි B වරක් I වරක් L දාන්නේ. එතකොට B එක වරක් I දෙක වරක් මම ගත්තා මෙයාගේ දිගේ L කියලා. B එක සමානයි mu not I1 බෙදීම 2 pi d වරක් I දෙක වරක් L. එතකොට F එක සමානයි mu not I1 I2 වරක් L බෙදීම 2 pi d. එතකොට කම්බියේ ඒකක දිගක් මත ඇතිවන බලය. අනේ නේද B එකවර මෙතන යන්නේ මෙයාගේ I දිග කියන ධාරාව. මේක එන්නේ දිග L එන්නේ. එතකොට එන F එක සමානයි mu not I1 බෙදීම 2 pi d වරක් මෙතන I දෙකවරක් L එන ඒකක දිගක් මත ඇතිවන බලය අපි හොයන්න කිව්වොත් අපි කරන්නේ මේක බෙදන L එක. මේ L දිගක් මත ඇතිවන බලය ඒකක දිගක් මත ඇතිවන බලය කියලා කියන්නේ mu not I1 I2 බෙදීම 2 pi d. මේ මං ගත්තේ ඒකක දිගක් මත ඇතිවන බලය. ඒකක දිගක් මත ඇතිවන බලය. තමයි ඔය ලීවේ F එක බෙදීමේ සඳහා ගියා. දැන් ඔච්චර විතරක් නෙවෙයි දැන් මේ කම්බියක් තියෙනවා. මොකද්ද තියෙන I2 ධාරාවක් රැගෙන යන කම්බියකුත් තියෙනවා.
මේ අයිතික ධාරාව රැගෙන යන කම්බිය කම්බිය නිසා මේ අයියක ධාරා අයියක කියන මේ අයි දෙක එහෙම නැත්නම් දෙවන කම්බියේ අරන් යන අයිතික ධාරාවක් මේ අයිතික ධාරාව නිසා මේ පළවෙනි කම්බිය බතත් ඇති වෙන චුම්බක ශේෂ්ත්‍ය බල මේ කොහොමද ඇති වෙන්නේ කියලා ධාරාව මෙහාට ධාරාව උඩු පැත්තට දෙන්නේ මගේ මේ ඇඟිලි නම් මේ පැත්තට යන්නේ මේ පැත්තට ගිහින් අනිත් ඇඟිලි ටික එළියට එනවා මේ එතකොට මේකේ එන්නේ චුම්බක ක්ෂේත්‍රය මෙයා පද ඇති කරන චුම්බක ක්ෂේත්‍රය මෙහෙම ගිහිලා මෙහෙම නෙන්නේ මෙයාගේ ඇතිවන චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ එළියට තියෙන මෙහෙම එළියට තියෙන චුම්බක ක්ෂේත්‍රයක තමයි මේ අයියක ධාරාව ගමන් කරන්නේ මෙයාගේ චුම්බක ක්ෂේත්‍රය විශාලත්වය මම ගන්නම් B2 කියලා අයි දෙක ධාරාව නිසා මේ කම්බිය මත ඇතිවන චුම්බක ක්ෂේත්‍රය මම ගන්නවා චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය B2 කියලා ගන්න මට B2 සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. බයෝසාට් නේමේ B2 කියලා කියන්නේ මියු නොට් I2 බෙදීම 2.5 වරක් D. 2.5 වරක් D වෙනවා. දෙවන කම්බිය නිසා පළවන කම්බිය මත ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය B2 නම් B2 සමානයි මියු නොට් I2 බෙදීම 2.5 වරක් D. එම නිසා පළවන කම්බිය මත ඇතිවන බලය කම්බිය මත ඇතිවන බලය අපි ඒක අපි ගනිමු F2 කියලා මම ගන්නම් F2 කියලා බලමු F2 කොයි පැත්තටද ඇති වෙන්නේ කියලා මේක චුම්බක ක්ෂේත්‍රයේ එළියට තියෙන්නේ මම මේක මෙහෙම ගන්න මේ විදිහට චුම්බක ක්ෂේත්‍රයේ එළියට මේකේ මම බෝඩ් එකට මූණ පාලා ඉන්නකොට මේ බෝඩ් එකේ පැත්තරමයි මම මූණ පාලා ඉන්නේ චුම්බක ක්ෂේත්‍රය මෙහාට ධාරාව උඩට ඒ නිසා බලය තියෙන්නේ දකුණු අත පැත්තර මෙහාට තියෙන්නේ බලය ඒ නිසා බලය තියෙන්නේ මෙහාට F2 බලය මෙහෙට තියෙන්නේ මේ පැත්තර තියෙන F2 බලය තියෙන්නේ මෙහාට ඒකට කියන්නේ වම් අත පැත්තට F2 බලය තියෙන්නේ දකුණු අත පැත්තට ඒ නිසා මේ F2 තියෙන්නේ මෙහාට F1 තියෙන්නේ F2 තියෙන්නේ අනිත් පැත්ත. F2 සමානයි B2 වරක් I1 වරක් L. මෙයාගෙත් මම L ටික තී කොටසක් සලකන්න. ඒ නිසා අපිට F2 සඳහා ගයක් කියන්න පුළුවන් F2 සමානයි B2. B2 කියලා කියන්නේ මියු නොට් I2 බෙදීම 2.5D වරක් I1 වරක් L. mu not i2 වරක් i1 වරක් l බෙදීම 2.5d වෙන. ඒකක දිගක් මත ඇතිවන බලය මට හොයන්න ඕනේ. මම කරන්නේ මේක දිගටම බෙදනවා. ඒකක දිගක් මත ඇතිවන බලය. ඒකක දිගක් මත ක්‍රියා කරන බලය. ක්‍රියා කරන බලය මට හොයන්න ඕනේ. මම l වලින් බෙදනවා. එතකොට එන F2 බෙදීම l සමානයි mu not i1 i2 බෙදීම 2.5D. තන ඒකක දිගක් මත ඇතිවන බලයයි මේකෙත් ඇතිවන බලයයි පළවෙනි කම්බිය මත ඒකක දිගක් මත ඇතිවන බලයයි දෙවන කම්බිය ඒකක දිගක් මත ඇතිවන බලයයි සමානයි. එතකොට මේ සමාන බල තමයි ක්‍රියා කරන්නේ. එතකොට මේ බල ක්‍රියා කිරීම නිසා මොකද වෙන්නේ? එකිනෙක දිහාවටයි මේ බල ක්‍රියා කරන්නේ. ඒ නිසා කම්බි නම් වෙනවා. ඒ නිසා මෙහෙම කම්බි ආකර්ෂණය වෙනවා එකිනෙකට. එතකොට පේන ඇති සන්නායක කම්බි දෙකක එක හා සමාන දිශාවට ධාරාවක් මේ විදිහට ගමන් කිරීමේදී එකම දිශාවට ගමන් කරනකොට කම්බි දෙක එකිනෙකට ආකර්ෂණය වෙලා මේ කම්බි දෙක මත ක්‍රියා කරන බල ක්‍රියා කරන්නේ එකිනෙකා දිහාවට ඒ නිසා කම්බි දෙක මෙහෙම ආකර්ෂණය වෙනවා. සමහර වෙලාවට මේවා ටච් වෙන්න පුළුවන්. අනේ ඒ නිසා තමයි ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට අර හයි ටෙන්ෂන් ලයින් එක කියන්නේ විශාල ධාරාවන් රැගෙන යන කම්බි වල මේ කම්බි වල අතර පරතරය මේවා කරන්න මේ සමහර වෙලාවට මේවා මෙහිම පරිවාරක ද්‍රව්‍ය වලින් මේ ඇඩ් කරලා තියෙනවා. නැත්තම් එන්නේ මේ කම්බියවට චුම්බක ක්ෂේත්‍ර ක්‍රියා කරනවා. චුම්බක ක්ෂේත්‍ර ක්‍රියා කිරීම නිසා මේ කම්බි ස්පර්ශ වෙන්න පුළුවන්. ස්පර්ශ වෙලා ෂෝට් වෙලා ඔය විදුලිය එන හිටිනවා කියන්නේ තාක්ෂණික දෝෂ නිසා. අනේ ඔය වගේ ඒවා තමයි වෙන්නේ. හයි වෝල්ටේජ් යනකොට මේ ඒවා එකිනෙකට ස්පර්ශ වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා වළක්වන්න ඒගොල්ල යොදලා තියෙන පරිවාරක ද්‍රව්‍ය වලින් මේවා සමහර වෙලාවට මේ මෙහෙම තියෙනවා නම් ඔක පුළුවන් මේ මෙහෙම එකක් දාලා ළඟ වෙන එක ආච් කරගන්න මේ විදිහට පරිවාරයට දාන්න පුළුවන්. කම්බියේ
මේ ධාරාවන් අනිත් පැත්තට ගලාගෙන ගියොත් ප්‍රතිවිරුද්ධ දිශාවට ගලාගෙන ගියොත් ඒවා එකිනෙක විකර්ෂණය වෙනවා ඈත් වෙනවා ඒ පැත්තට ගමන් කරනවා හරි අපි එහෙනම් මාතෘකාව ලියාගෙන අපි ඊළඟ එකට ඒකත් සටහන් කරගමු ලියා ගන්න ධාරාව ගලන ධාරාවක් ගලන ධාරාවක් ගලන දිග අපරිමිත දිග අපරිමිත කම්බියකට දිග අපරිමිත කම්බියකට සමාන්තරව ඇති ධාරාව ගලන දිග අපරිමිත කම්බියක් මත ඇතිවන බලය ධාරාව ගලන දිග අපරිමිත කම්බියක් මත ඇතිවන බලය සටහන් කරලා මේක අඳගන්න කියනවා මම මෙතන මෙහෙම ලියන්න පේනවා නේද පළවන කම්බියේ ගලන ධාරාව නිසා දෙවන කම්බියේ මත ඇතිවන චුම්බක ක්ෂේත්‍රය එල් ඩි එකක් ගන්න දෙකේම දෙකේම එල් ඩි එකක් ගන්න. එකල දෙවන කම්බිය මත ඇතිවන බලය හොයන්න. එකල ඒකක දිගක් මත ඇතිවන බලය හොයන්න. මේකත් ලියන ඉන්ඩෙක්ෂන් එක වැඩක සටහන් කරගන්න.
හරිනේ දැන් එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සජාතීය දිශාවට ධාරාවන් ගලනකොට එකම දිශාවට ධාරාවන් ගලනකොට මේ කම්බි ආකර්ෂණය වෙනවා. ඒ නිසා අපි මෙතන මෙහෙම ලියමු. සජාතීය ධාරා වෙනසා සජාතීය ධාරා එකිනෙක ආකර්ෂණය වේ. එකිනෙක ආකර්ෂණය වේ. එකිනෙක ආකර්ෂණය වේ. සජාතීය ධාරා එකිනෙක ආකර්ෂණය වේ. සජාතීය ධාරා එකිනෙක ආකර්ෂණය වේ. මේක මකනවා ඇතරම අපරාධිනේ කියලා හිතනවා. ඊට පස්සේ ධාරාවන් මේ අනිත් පැත්තට යන අවස්ථාවකම ධාරාවන් දෙපැත්තට යනවා. කම්බි දෙකේ ධාරාවන් අනිත් පැත්තට යනවා. එකක් උඩු පැත්තට යනවා අනික පල්ලෙහාට යනවා. එකලා හදමු බලන්න ওই විදිහටම. මට මේක ඉදිමිනේ අර ඉලක්කන් ටික මකන එක විතරයි. ගමන්නේ. හරි. එකක් යනවා මෙහෙම උඩු පැත්තට. එක පළවෙනි කන්දිය. යන්නේ අයි එක ධාරාව. අනික් කම්බේ එනවා අයි දෙක ධාරාව පල්ලෙහාට. ඒකට විජාතීය ධාරා දෙක. ওই විදිහටම හදන්න බලන්න වාට හදන්න බෝඩ් එකේ. පළව මේ දෙන්න ඉන්නේ ඩී දොරකේ. පළවෙනි කම්බිය නිසා දෙවෙනි කම්බිය මත ඇතිවන චුම්බක ක්ෂේත්‍රය තියෙන ඇතුළට. මෙහෙම ගියා මේ අතෙන් අස්සට තියෙන එකක් අමු B එක කියලා. B එක. අපි ලියන මෙහෙම පළවෙනි කම්බිය නිසා දෙවෙනි කම්බිය මත ඇතිවන චුම්බක ක්ෂේත්‍රය B එක නම් කියලා දාලා B එක හොයන්න ඕනේ. B එක නම් B එක සමානයි mu not I1 බෙදීම 2pi d. එම නිසා දෙවන කම්බිය මත ඇතිවන බල දෙවන කම්බිය මත ඇතිවන චුම්බක බලය මොකද එන්නේ F එක කියලා අපි ගනිමු. F එක සමානයි B එක වරක් I දෙක වරක් L ට කම්බිය දිග L දිග ප්‍රමාණයක් මම අරන් තියෙන්නේ L දිග ප්‍රමාණයක් අපි ගන්නෙ. එම නිසා ඒකක දිගක් මත ඇතිවන බලය අපි ලියන F එක බෙදීම L එක සමානයි B එක කියලා කියන්නේ mu not I එක I දෙක බෙදීම 2pi d. මේ බලයේ දිශාව බලන්න කොයි පැත්තටද කියලා. බලයේ දිශාව චුම්බක ක්ෂේත්‍රයේ ඇතුළට ධාරාව පල්ලෙහාට බලයේ තියෙන්නේ අනිත් පැත්ත. බලයේ තියෙන්නේ මෙහාට. බලයේ තියෙන්නේ ওই පැත්තට. බලයේ තියෙන්නේ ওই පැත්තට තියෙන්නේ මෙහාට තියෙන්නේ. ඊට පස්සේ අපි ගන්නවා දෙවන කන්දිය. තියෙන්නේ මේ පැත්තට. ওই විදිහටම ලියන්න දෙවන කන්දිය නිසා පළවන කන්දිය මත ඇතිවන චුම්බක ක්ෂේත්‍රය B දෙක නම් කියලා දාලා B දෙක අපි හැමෝම B දෙක සමානයි mu not I2 බෙදීම 2pi d. ඒක ඇති වෙන්නේ කොහටද? අස්සට ඇති වෙන එකේ. ඒ අස්සට ඇති වෙන්නේ ධාරාව යන්නේ මෙහාට ඇඟිලි මෙහෙම මෙහෙම අස්සට යන්නේ. තුලට යන්නේ. ඒක චුම්බක ක්ෂේත්‍රයේ තියෙන අස්සට. කියලා ඕකෙත් බලය හොයන්න ඕනේ.
මෙහාට තියෙන්නේ ධාරාව උඩට බලයනේ නේ මගේ ඔය ඔයගොල්ලන්ට පේනවා මගේ මාපටකිල්ල ගින්න තියෙන්නේ මේ අතට මාපටකිල්ල යන්නේ මෙහාට ඔය අතට බලය තියෙන්නේ එතට එක ගන්න F2 කියලා ඊට පස්සේ අපි ලියන්නේ එම නිසා පළවන කම්බිය මත නිසා පළවන කම්බිය මත ඇතිවන චුම්බක බලය චුම්බක බලය F2 නම් F2 සමානයි ඒක ඇතුළේ මෙහාට B2 වරක් ඒක මම ගන්න B1 මෙයා B2 B2 වරක් I1 වරක් L2 එම නිසා ඒකක දිගක් මත ඇතිවන බලය වෙන්නේ F2 බෙදීම L සමානයි B2 වරක් I1 ඒකට ඒක සමාන වෙනවා මම ලියන්න පේනවනේ BF2 බෙදීම L සමානයි B2 B2 කියලා කියන්නේ mu not I2 බෙදීම 2 phi t එක වැඩි කරන්න ඕන I ගන්න ඒක තේන අනිත් පැත්ත එනිසා අපි කියන එම නිසා විජාතීය ධාරා ජාතිය ධාරා විකර්ෂණය කර ජාතිය ධාරා විකර්ෂණය කර සජාතිය ධාරා ආකර්ෂණය කරන විජාතිය ධාරා විකර්ෂණය කර අපි බලමු මේකෙන් ගණක් ගණන් ටිකක් හදන්න. මම මේක මකන්නම් දැන් නේද? ඉතින් මේකුවා අපි බලමු මේකෙන් ගණන් කීපයක් හදන්න. තියා ගන්න පළවෙනි ගණන් අම්බිරාමුවක් තියෙනවා ඒ අම්බිරාමුව අඳිමු අපි පස්සේ ගියා ගන්න වේලියට AB සමානයි මීටර් 6යි AB සමානයි මීටර් 6යි BC සමානයි සෙන්ටිමීටර් 4 වේ අම්බිරාමුව මත සම්ප්‍රයුක්ත බලය ගණනය කරන්න කම්බිරාමුව මත සම්ප්‍රයුක්ත බලය ගණනය කරන්න දීලා තියෙන රූප සටහන අපි අඳගමු මේ තමයි ධාරාව රැගෙන යන සන්නායක කම්බියක් තියෙනවා ඔය විදිහට කම්බිරාමුවක් තියෙනවා ඊට මීටර් දෙකක් ඇයි මේ විදිහට තියෙනවා මීටර් දෙකක් ඇයි කම්බිරාමුව ඒ කම්බිරාමුවේ AB වල මේක A මෙයා B මෙයා C මෙයා D කියලා දිර තියෙනවා ඒ කම්බිරාමුවේ යන ධාරාව ඇම්පියර් 3ක් මෙයාගේ යනවා ඇම්පියර් 3ක් ධාරාව මේ අපරිමිත දිග කම්බියේ යන ධාරාව ඇම්පියර් 4යි. ඔකේ යන ධාරාව ඇම්පියර් 4යි. මේ දෙන්න අතර දුර ප්‍රමාණය මීටර් 2යි. අපි අහනවා මෙන්න මේ කම්බිරාමුව මත මේ කම්බිරාමුව ඇතිවන කම්බිරාමුව මත ඇතිවන සම්ප්‍රයුක්ත බලය කොච්චරද කියලා.
සම්ප්‍රයුක්ත කම්බිරාම මත ඇතිවද කම්බිරාම මත ඇතිවන සම්ප්‍රයුක්ත බලය අපි අහන්නේ අඳ ගන්නකො දැන් බලන්න මේ ඔයගොල්ලන්ට දීලා තියෙන මේ ෆ්‍රේම් එක මේ රාමුව ගත්තොත් ABC D කියන රාමුව ගත්තොත් මේ රාමුවේ මේ විදිහට තමයි චක්‍රීයව තමයි ධාරාව ගමන් කරන්නේ AB හරහා ඇම්පියර් 3ක් මේක යන්නේ උඩට මෙයාගේ යන්නේ මොන පල්ලෙහාට මේ දිග දීලා තියෙනවා නේද AB සෙන්ටිමීටර් 6යි මෙයා මීටර් 6යි මෙයා මීටර් 4ක් යනවා දැන් අපි බලමු මේ ඇම්පියර් 4ක ධාරාව නිසා AB මත ඇතිවන චුම්බක ක්ෂේත්‍රය මෙයා මත ඇතිවන චුම්බක ක්ෂේත්‍රය කොයි පැත්තටද ඇති වෙන්නේ කියලා නේ මෙයා නිසා මේ පැත්තට ඇතිවන චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ ඇතුළට මේක එන්නේ B එකේ මේ ඇම්පියර් 4ක ධාරාව නිසා මේ කම්බිය මත ඇතිවන චුම්බක ක්ෂේත්‍රයක් ඒ චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ මෙහෙම ඇතුළට ඒ නිසා ඇති කරන බලයක් අපි මේ බලය ඇති වෙන දිශාවක් අපි ගනිමු චුම්බක ක්ෂේත්‍රය මෙහාට ධාරාව උඩට බලයක් ඇති වෙනවා මෙහාට එතකොට ඒ මත ඇතිවන බලය මම මේ පැත්තට ලකුණු කරන්නම් F1 කියලා දැන් F1 අපි හොයන්න ඕනේ F1 හොයන්න අපි යදව සමීකරණය තමයි අර ඉස්සරහලා අපි ගත්ත සමීකරණයේ F සමානයි mu not I1 I2 වරක් L බෙදීම 25d මේක තමයි යදන සමීකරණය mu not I1 I2 වරක් L බෙදීම 25d එකෙන් ඔය F එක බලය හොයන්න පුළුවන්. එතකොට දුර මේකේ එන්නේ view note කියලා කියන්නේ 4යි 5 වැඩි කිරීම 10 ඍණ 7යි. I එක කියලා කියන්නේ ඇම්පියර් 4යි. I දෙක කියලා කියන්නේ 3යි. L කියලා කියන්නේ මෙයාගේ දිග. දිග මීටර් 6යි. වරක් 2යි 5යි. වරක් D කියලා කියන්නේ මීටර් 2යි. ඕකෙන් හොයන්න පුළුවන් F එක කොච්චරද කියලා. අපි එකින් එක හදාගෙන යමු. මේකෙන් F එක හෙව් එකේ. ඊට පස්සේ අපි බලනවා මේ කම්බියේ නිසා මෙයා නිසා මෙතනත් ඇතිවන චුම්බක ක්ෂේත්‍රයක් නේ මෙයා නිසා මෙයාගෙත් ඇතිවන චුම්බක ක්ෂේත්‍රයක් ඒ චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ ඒත් ඇතුළට ඇති වෙන්නේ මෙහාට මෙයාගේ ඇති වෙන්නේ මෙයාගේ ඇතුළට ඇති වෙන්නේ දැන් ඒ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය මං ගන්නම් B2 කියලා මෙයා නිසා මෙයාගේ ඇතිවන චුම්බක ක්ෂේත්‍රය B2 වෙනවා B2 ඇති වෙන්නේ ඇතුළට දැන් එයාගේ ඇතිවන බලය කොයි පැත්තටද කියලා අපි බලමු. චුම්බක ක්ෂේත්‍රය මෙහාට, ධාරාව මෙහාට, බලය ඇති වෙන්නේ අනිත් පැත්තට. ඔන්න B2 නිසා ඇති කරන බලය මේ පැත්තට ඇති වෙන්නේ. අපි එක ගනිමු F2 කියලා. මෙයාගේ බලය F2 එනවා. F2 ඇති වෙන්නේ මෙහාට. හරි නේද? මම ගත්තා. චුම්බක ක්ෂේත්‍රය ඇතුළට, ධාරාව මෙහාට, බලය කියන්නේ එළියට. මේක F2. F2 තෙවි එකේ උගලන්න. F2 කියලා කියන්නේ mu not I1 කියන්නේ 4යි I2 කියලා කියන්නේ ඇම්පියර් 3යි L කියලා කියන්නේ මේ කම්බියේ දිග මීටර් 4යි මීටර් 4යි මෙයා 6ක් එන්නේ වරක් L කියලා කියන්නේ මෙන්න මේ දිග මෙතන මීටර් 2යි මෙතන මීටර් 4යි මීටර් 6ක් එන එකල F2 හෙවෙයි F1 හොයන්න පුළුවන් F2 හොයන්න පුළුවන් දැන් ඕගොල්ලන්ට පේනවා මේ කම්බිය නිසා මේ කම්බිය මත ඇති කරනව බලයක් මේ කම්බිය නිසා මේ කම්බිය මත ඇති කරන බලයක් හැබැයි අපි ඉස්සර වෙලා අපි ඒකෙදී අපි ඔප්පු කරා මේ මෙයාගේ ඇති කරන බලය මේ මේකේ යන්නේ ධාරාව මෙහ ඇතු පල්ලෙහාට යන්නේ මේකේ ධාරාව උඩට යන්නේ හරි එතකොට එකක ධාරාව පල්ලෙහාට යනවා අනික ධාරාව උඩට යනවා ඒ නිසා බල දෙකක් ක්‍රියා කරනවා ප්‍රතිවිරුද්ධ දිශාවට හරි අපි කියවනේ විකර්ෂණය කරනවායි කියලා සමාන සජාතීය ධාරාවන් දෙකක් යන්නේ මේ දෙකේ ඇති කරන බල දෙක මගින් විකර්ෂණය කරනවා හැබැයි සමාන බල දෙකක් එන්නේ නැහැ ඒ සමාන බල දෙකක් එන්නේ අපි ගමු F3 මෙයාගේ F3 කියලා ගත්තොත් මේ බලය කැන්සල් වෙලා මෙතනත් ඒ වගේ මේ මෙතනින් යනවා මෙතනින් BC කියලා ධාරාවක් මෙහාට යනවා මේකේ යනවා ධාරාවක් මේ අතට මේකෙත් බල දෙකක් ක්‍රියා කරනවා ප්‍රතිවිරුද්ධ දිශාවට අපි හිතමු මෙයාගේ F4 මෙයාගේ F4 කියලා එතකොට දෙකම සමාන බල දෙකක් ඒ නිසා ඉතලින් ඇති කරන බල දෙකක් කැන්සල් වෙලා යනවා
සමාන බල දෙකක් ක්‍රියා කරන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට. මේ දෙන්නගේම ධාරාව එකම පැත්තට ආවනම් ආකර්ෂණ බල දෙකක් ක්‍රියා කරනවා. මේකෙත් මේ බල දෙක කැන්සල් වෙලා යනවා. එහෙනම් ඕගොල්ලන්ට හොයන්න වෙන්නේ මෙන්න මේ F එක කියන බලයයි F2 කියන බලයයි විතරයි. ඒකල සම්ප්‍රයුක්ත බලය කියලා කියන්නේ ඕගොල්ලන්ට පෙන්නේ මේ F1 බලය F2 බලයට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද මේ කියන කම්බියට ඊටම ළඟින් පිහිටන්නේ මේ මේ කම්බිය. මේ කම්බිය නිසා ඇතිවන මේ බලය ඊට විශාල බලයක්. මේ බලය කුඩා බලයක්. ඒ නිසා මේ ෆ්‍රේම් එක මත ඇති කරන සම්ප්‍රයුක්ත බලය මං F කියලා ගත්තොත් ඔය F සමාන වෙන්න ඕනේ F1 ඍණ F2ට. ඒ බලය ඇති වෙන්න ඕනේ මේ පැත්තට. සම්ප්‍රයුක්ත බලය මෙහාට ඇති වෙන්න. මොකද F1 කියන එක විශාල වෙනවා F2කට වඩා. ඒ නිසා මේ කන්දි පුඩුවම මෙහාට ආකර්ෂණය වෙයි. දැන් ඔයගොල්ලෝ එහෙනම් F1 F2 හොයලා ඔක සම්ප්‍රයුක්ත හොයන්න කොතරම්ද කියලා දැන් හදාගෙන යන්න. මේ දෙක හොයන්න ඕනේ මෙයයි මෙයයි හොයන්න ඕනේ කැන්සල් වෙලා යනවා. මෙයයි මෙයයි කැන්සල් වෙලා යනවා. ඒකෝර මෙයයි මෙයයි විතරක් තිබුණා නේද? F1 F2 හොයන්න අනිත් ඒවා අවශ්‍ය නැහැ. සමීකරණේ මේක දාන්න. මේ සමීකරණේ දාන්න. එක හොයන්න F2 හොයන්න උත්තර දෙකක් කියලා තියෙනවා බලමු 72 24 නේ 72 වැඩි කිරීම 10 ඍණ 4යි 7යි 24 වැඩි කිරීම 10 ඍණ 7යි හරි උත්තර දෙක ඒ දෙක අඩු කරාම 24 අඩු 20 48ක් එනවා.
ඔගලන්ට මෙව නෝට් වලගේ සමානයි 4යි 5 වැඩි කිරීම 10 ඍණ 7යි මෙව නෝට් කියලා කියන්නේ මෙව නෝට් කියලා කියන්නේ 4යි 5 වැඩි කිරීම 10 ඍණ 7 ගන්න. එතකොට මේ 5ට මේ 5 කැපිලා යනවා. 10 ඍණ 7ක් එන්නේ. ඒක ආදේශ කරන්නේ. කියලා බලන්න F එකට එනව 72 වැඩි කිරීම 10 ඍණ 7ක්. දෙක වැඩි කිරීම 10 ඍණ 7යි අනිත් එකට එනවා 24 වැඩි කිරීම 10 ඍණ 7යි. එතකොට මේ හැම වෙලාවෙම මේ නෝට් වලගේ 4යි 5 වැඩි කිරීම 10 ඍණ 7යි විභාගෙදී දෙනවා මට දෙන්න අමතකුණා. හරි. ඔයගොල්ලන්ගේ මේ සැරේ විභාගවල මම හිතන්නේ මැත්ස් බයෝ පේපර් දෙක අමාරුයි. ෆිසික්ස් පළවෙනි පේපර් එක නම් ලේසියි. ලේසි දෙවෙනි පේපර් එක මොනවා කරයිද දන්නේ නැහැ. මේ ඔගොල්ලෝ දන්නවා මේ ඔගොල්ලන්ට ওই විභාගවලට දරා ගැනීමේ තියෙන හැකියාවක් තියෙන්න ඕනේ. විභාග කියලා කියන්නේ අපේ ජීවිතේ තියෙන මේ කඩේම්මක් තමයි. ඒ උනාට කඩේම්මක් උනාට ඒ තමන්ගේ විභාගය කියලා කියන්නේ මේක තරංගයක්. හරි. තරංගයක් නිසා ඔක විභාගේ පාස් වෙන්නත් පුළුවන්, ෆේල් වෙන්නත් පුළුවන්. අර දැක්කනේ අර මම හිතනවා මහා මායා එකේ ළමයේ බයොලොජි අමාරුයි කියලා මේ ජීවිතේ නැති කරගෙන. හරි. ඉතින් විභාග අමාරුයි. ඕකේ හැම ඊළමයට විතරක් නෙමෙයි හැමෝටම අමාරුයි. මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. අනිත් එක තමයි අපේ සිලබස් වල වනපොත් කරන්න තියෙන්නේ. ඔය බයොලොජි සම්පූර්ණයෙන්ම මේ කටපාඩම් කරන්න තියෙන එකක් තියෙන්නේ. පොත් තියෙනවා මං හිතන්නේ 15ක් 20ක් විතර. ළමයි මානසිකව වැටිලා ඉන්නේ ඔය බයොලොජි වල පාඩම් කරන්න තියෙන කොටස්. වනපොත් කරලා ඒ පොත එහෙමම දෙන්න වෙනවා. ඉස්සරහට කවුද වල්පොල රාහුල හිමිද කොහෙද වර මේ මතක ශක්තිය වඩන්න අර තෙලක් පාවිච්චි කරා වගේ ළමයින්ට දෙන්න වෙනවා. එහෙම මේ විභාගෙට ලංකාවේ තියෙන විභාග ක්‍රමය පව් ළමයි මම හිතන්නේ මැත්ස් ටිකක් අමාරුයි. ෆිසික්ස් එක නම් පළවෙනි එක ලේසියි ළමයින්ට. ළමයින්ට ලේසියි කියලා හිතනවා. ෆිසික්ස් එක ගිය සැරේට වඩා මේ සැරේ ගොඩක් ඒක නම් ලේසි කරලා. දෙවෙනි එක මොනවා කරයිද මන් දන්නේ. ඉතින් ඔය මැත්ස් බයෝ අමාරු වුණා කියලා ඊළඟ එකට ඒ ළමයින්ට මුහුණ දෙන්න තිබුණා. අපේ කාලේ නන්නේ අපි විභාගයේ තිබ්බ කාලවලන අපි දාසන විභාගවල විභාගයේ තියෙන කාලේ ඔය ළමයි එක්ක මේ ඔය විභාගයට කලින් දවසේ චිත්‍රපටි හිටන් බැලුවා. ඔය නුවර චිත්‍රපටි හැම හෝල් වලම. මොකද නුවර අපි ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ ගියාට පස්සේ මේ ළමයි එක්ක සෙට් වෙනවා. වෙලා ඉවරන විභාගේ විදිහට කරනවා. පිරිමි ළමයි නම් ඉතින් කොපිත් කරනවා. මේ ඒ විදිහට තමයි ගියේ. මේ ළමයි දැන් හරියට මේවා කරගෙන ඉන්නවා. අපි බලමු ඊළඟ එක. ඊළඟ ගන්න ඒ නිසා විභාග වැඩි ගණන් ගන්න එපා. මේවා ඔය ලොකුවට බරක් හැටියට ගන්න එපා. මේ ළමයි මානසික වැටිලා ඉන්නේ මේ. පේනවා හරි. මේ ගන්න මේ විදිහට P රූප සටහනක් තියෙන ඒ රූප සටහන ඇඳගම මේක PQ. මං ගාන කිය මේ ඉස්සරහලා මේක ඇඳ ගන්න. පස්සේ මං ගාන දෙන්න කියවන්න. මේක RS තියෙන PQ. මේක යන ධාරාව ඇම්පියර් 50ක ධාරාව. මේක නූල්. නූල් දෙක මේ දෙක අතර පරතරයේ මේ සන්නායක දෙක මේ දෙක අතර පරතරය මීටර් 0.15.
අනිත් එක තමයි ඒ ළමයි නෙවෙලත් අපි වුණත් දෙමාපිය වුණත් දැනගන්න ඕනේ මේ ළමයි හැම කෙනෙකුටම දොස්තර වෙන්න බෑ. අනේ හැම කෙනෙකුටම ඉංජිනේර කෙනෙක් වෙන්නත් බෑ. ඒ අපේ රටේ අර ඔය වෘත්තීන් දෙක මේට තමයි රටේ අර ඉල්ලුම තියන්නේ ජොබ් ඉල්ලු. අනිත් ඒවා කරාට හොඳ ජොබ් එකකට යන්න බෑ. වින රටවල එහෙම නෑ ඕනේ එකට යන්න පුළුවන් අර ඒකින්ද තමයි ළමයි මේ ළමයි දෙමාපිය පිසු වැටලා නේ ඒ නිසා ඔගොල්ලෝ නම් මරක තියා ගන්න මේ ඒ වගේ වැටෙන්න එපා විභාග අමාරුයි මේ හරියට කරගෙන යන්න ඉස්කෝලවල අපිට පේනවා ඉස්කෝලවල පේපර් එහෙම බලනකොට එහෙම ළමයින්ට ලකුණු නෑ ඉතින් අපි කවදාවත් බණින්නෙත් නෑ මොකක්වත් නෑ අපි දන්නවා මේ ළමයින්ට මේ ලොකු තරගයක් තියෙන්නේ කරගෙන යන්න බෑ කියලා ඒ වුණාට මේ ඔය බල කරනවා අනිත් කට්ටිය නා ඒගොල්ලන්ට හිතේ මේ මේ ලේසි කියලා සයන්ස් ලේසිද අමාරුද කියලා දන්නේ සයන්ස් කරපු මිනිහෙක් විතරයි ප්‍රින්සිපල් ලයි ඔක්කොමලා වෙන ආර්ට් වල කට්ටිය කොමර්ස් වල කට්ටිය අහනවා සයන්ස් ළමයින්ගේ ලකුණු නැත්තේයි ලකුණු නැත්තේ ඉතින් එක දවසක් හරි ඒගොල්ලන්ට බලන්න ඕනේ මාස 3ක් විතර ඉගෙන ගන්න කියලා ඇවිල්ලා පන්ති එකේ ඉඳලා දීලා බලන්න ඕනේ ටෙස්ට් එක කරයිද නැද්ද කියලා බලන්න හරි මේක ලියා ගන්න PQ දිගු කම්බිය PQ දිගු කම්බිය PQ දිගු කම්බිය රූපේ පරිදි ඇම්පියර් 50ක ධාරාවක් ගෙන යයි ඇම්පියර් 50ක ධාරාවක් ගෙන යයි ඇම්පියර් 50ක ධාරාවක් ගෙන යයි RS කම්බියේ විස්කම්බය RS කම්බියේ විස්කම්බය මිලිමීටර් දශම 4 හා මිලිමීටර් දශම 4 හා ඝනත්වය 8930යි ඝන මීටරයට කිලෝග්‍රෑම් 8930යි ඝන මීටරයට කිලෝග්‍රෑම් නම් RS ඉල්ලා ඇති කම්බිවල RS ඉල්ලා ඇති කම්බිවල ආතති බලයක් ඇති නොවීමට RS කම්බිවල ආතති බලයක් ඇති නොවීමට RS යැවිය යුතු ධාරාවේ RS යැවිය යුතු ධාරාවේ RS යැවිය යුතු ධාරාවේ විශාලත්වය හා දිශාව සොයන විශාලත්වය හා දිශාව සොයන අපතරය මං කියවන්නම් බලන්න PQ දිගු කම්බිය රූපේ පරිදි ඇම්පියර් 50ක ධාරාවක් ගෙන යයි. RS කම්බිය විස්කම්බයේ මිලිමීටර් දශම 4 හා ඝනත්වය 8930 නම් RS ඉල්ලා ඇති කම්බිවල ආතති බලයක් ඇති නොවීමට RS යැවිය යුතු ධාරාවේ විශාලත්වය හා දිශාව සොයන මේ විදිහට තියන්නේ මෙතන තියෙනවා මේ PQ කියලා කම්බියක් ওই කම්බිය යනවා ඇම්පියර් 50ක ධාරාවක් ධාරාව යන්නේ වම්මත පැත්තට ධාරාව යනවා වම්මත පැත්තට ඉස්සරහට අපි හිතුවා මේක ධාරාව ගියේ නැහැ කියලා මෙතන ධාරාවක් ගියත් ප්‍රශ්නයක් නැහැ ධාරාවක් ගියත් අපි දන්නවා මේ මේ විදිහට මෙයා මෙහෙම පල්ලෙහාට මේ තව දණ්ඩක් එල්ලලා තියෙනවා එල්ලලා තියෙනකොට එයාගේ බර ක්‍රියා කරනවා සිරස්ස බල්ලයාගේ. මෙයා සමතුලිත වෙලා ඉන්නේ. එතකොට මේ පැත්තට ක්‍රියා කරනවා මෙයාගේ ආතති. මෙයාගේ ආතති ක්‍රියා කරනවා. එතකොට මෙයා සමතුලිත වෙලා තියෙන්නේ. මෙයාගේ බර සිරස්ස බල්ලයාට ක්‍රියා කරන බල සමාන වෙනවා T1 දන T2. එතකොට T1 T2 කියන බලය බල දෙකේ එකතුව සම්ප්‍රයුක්තයේ මගින් තමයි මේ බර සම්තුලනය වෙලා තියෙන්නේ. දැන් අපිට කියනවා මේ මෙයාට බර නොදෙනෙන්න. ඒ කියල කියන්නේ ආතතිය ශූන්‍ය වෙන්න නම් ආතතිය ශූන්‍ය වෙන්න නම් ආතතිය ශූන්‍ය වෙන්න නම් මේ මේකේ ධාරාවක් යවුවොත් ආතතිය ශූන්‍ය වෙනවා කියලා කියනවා. එතකොට ආතතිය ශූන්‍ය වෙනවා කියලා කියන්නේ
මේකේ අපි ධාරාවක් යවන්න ඕනේ. ධාරාවක් යවනකොට මෙයා නිසා ඇතිවෙනවා මේ ධාරාව රැගෙන යන සන්නායක කම්බිය මත බලයක්. හරි, මොකද මෙයාගේ මෙයා නිසා මේ කම්බිය නිසා මෙයාගේ ඇතිවෙනවා චුම්බක ශේෂ්ත්‍රය. ඒ චුම්බක ශේෂ්ත්‍රයක් ඇතිවෙනකොට ඒ චුම්බක ශේෂ්ත්‍රය නිසා හටගන්නවා බලයක්. ඒ බලය නිසා තමයි බලය නිසා ඒ බලය උඩට ක්‍රියා කරනවා. ඒ චුම්බක ශේෂ්ත්‍රය නිසා ඇති කරන බලය ඉහළට ක්‍රියා කළොත් මේ බරෙන් මේ බර සන්තුලනය වුණොත් ආතතිය ශුන්‍ය වෙනවා. එහෙනම් මේ මේක මේ RS කියන කම්බිය හරහා අපි ධාරාවක් යව ධාරාවක් අපි යවන්න ඕනේ. ධාරාවක් යවනකොට මේ PQ වල PQ නිසා ගමන් කරන ධාරාව නිසා PQ මගින් ඇති කරන ධාරාව නිසා මෙයාගේ ඇතිවෙනවා චුම්බක ශේෂ්ත්‍රය. බලමු චුම්බක ශේෂ්ත්‍රය කොයි පැත්තටද ඇති වෙන්නේ කියලා. මේ ධාරාව මෙහෙට දෙන ධාරාව මේ පැත්තට යන්නේ මගේ ඇඟිලි ටික උඩට ගිහිල්ලා මෙහෙන් ගියොත් චුම්බක ශේෂ්ත්‍රය ඇතුළට යන්නේ. මෙහෙම ගිහිල්ලා කැරකෙලා එනකොට චුම්බක ශේෂ්ත්‍රය එළියට එන්නේ. එතකොට මේ කම්බිය මත තියෙන චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ එළියට. මෙහෙම චුම්බක ශේෂ්ත්‍රයක් තමයි තියෙන්නේ එළියට එන චුම්බක ශේෂ්ත්‍රය. දැන් මට බලය ඇති කරන්න ඕනේ උඩු පැත්තට. උඩු පැත්තට අපි බලය ඇතිවන පරිදි අපි මෙයාගේ ධාරාවක් කියවන්න ඕනේ. දැන් ධාරාවේ දිශාව එහෙම එකයි. චුම්බක බලය තියෙන්න ඕනේ උඩට. හරි, චුම්බක බලය තියෙන කොහා උඩට. එතකොට T සමානයි බිඳුව කරන්න එවන්න ඕනේ ධාරාව අහන්න අපි. චුම්බක බලය උඩට. එතකොට බලය උඩට. හරි, ශේෂ්ත්‍රය එළියට. එහෙම එන්නේ එතකොටනේ. ශේෂ්ත්‍රය එළියට. හරිද මං ගත්තා. බලය මෙහාට. නෑ sorry. ශේෂ්ත්‍රය එළියට. මේ මේ මම අත මම කරකවන්න වෙලා තියෙනවා. ශේෂ්ත්‍රය එළියට. චුම්බක ශේෂ්ත්‍රය එළියට. බලය උඩට. එහෙනම් ධාරාව එන්න ඕනේ මේ මගේ පැත්තට. ධාරාව එන්න ඕනේ මගේ පැත්තට. එහෙනම් එළිය උත ධාරාව වෙන්නේ මේ අතට එන්නේ. SR රටට තමයි ධාරාව වෙන්නේ. එතකොට ධාරාව වෙන්නේ මේ අතට. එතකොට ධාරාව මෙහාට එනකොට මේ බලයක් ක්‍රියා කරනවා උඩට. උඩට ක්‍රියා කරනකොට ඒ ක්‍රියා කරන බලයයි මේ බරයි සමාන වුණොත් ආතතිය ශුන්‍යයි. එහෙමනම් ඕගොල්ලන්ට මේ F කියන බලය හිමි එක කොච්චරක්ද කියලා. F කියන බලය හොයන්න පුළුවන්. F සමානයි mg වෙනවා. ආතතිය ශුන්‍ය වීමට F සමානයි mg විය යුතුයි. එතකොට F වල අගය සමානයි mu not i1. මෙයා මං ගන්නම්කෝ i1 කියලා. මෙයා i1. මෙයා අපි හිතමු i2 කියලා. වරක් i2 බෙදීම. මෙයාගේ දිග දීලා තියෙන ඇටනේ. එයාගේ දිග අපට දීලා තියෙනවා අධික අපි කමන්න දිග එල් කියලා ගනි. ඒක දිග නම් දීලා නැහැ. පස්සේ කැපිලා දිග. දිග එල් බෙදීම 25 වරක් ඩීට. ඩී කියලා කියන්නේ මෙන්න මේ එයාගේ වරක් ඩී. සමානයි එම් ජී. සමානයි එම් ජී වෙන්න ඕනේ. M කියලා කියලා කියන්නේ මේ තියෙන සන්නායක දණ්ඩේ ස්කන්ධය. අපිට මෙයාගේ ඝනත්වය දීලා තියෙනවා. ඒ වගේම හරස්කඩ වර්ග ඵලය දීලා තියෙනවා. විෂ්කම්බේ දීලා තියෙනවා. හරි, විෂ්කම්බේ දීලා තියෙනවා. එහෙමනම් M කියලා කියන්නේ මෙයාගේ පරිමාව වරක් ඝනත්වයට. පරිමාව කියලා කියන්නේ 5d වර්ගය බෙදීම 2 4නේ. හරස්කඩ වර්ග ඵලය වෙන්නේ 5d වර්ගය බෙදීම 4 වරක් L වරක් g. 5d වර්ගය මේ විෂ්කම්බය මේ දුර අපි x අක් කියලා ගන්න. නැත්නම් මේකයි මේකයි පැටලෙනවා. x 25 වරක් x වරක් 5d වර්ගය බෙදීම 4 වරක් l වරක් g. මේ වලට මේල් කැපිලා යනවා. අපෙන් අහන්නේ මොකද්ද? අහලා තියෙන i2 වලගෙනේ mu note දන්නවා. i1 දන්නවා 50යි. 25 කැපිලා යයි. x දන්නවා 0.15යි. 5 කියලා කියන්නේ 7 22යි. D කියලා කියන්නේ මෙයාගේ දීලා තියෙන විෂ්කම්බය. ආ ඝනත්වයෙන් වැඩි කරන්න ඕනේ. Sorry. රෝව රජ්ජේ. එතකොට ඝනත්වයේ දීලා තියෙනවා. G දන්නවා 10ක් කියලා. ගන්න හැදී. හදාගෙන යන්න දෙන්න. ලේසියෙන්ම මේ සුළු වෙන උත්තරයක් එන්නේ. ලේසියෙන් සුළු වෙන උත්තරයක් එන්නේ. හදන්නකෝ බලන්න.
බලන්න කීයද එන්නේ කියලා 168 දෙන්නේ 168.4 එනේ මේකේ උත්තරේ නම් දීලා තියෙන 160 කියලා 1930යි උත්තරයක් දීලා තියෙනවා මේ 160ක් කියලා බලන්න ඒ උත්තරේ එනවද කියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට එකේ ගණන් ටික තියෙනවා හදන්න එකේ අර මම අර කිව්වා අර මේ මේ දීපු මේකේ මම ගණන් හදලා තියෙන්නේ ඔක්කොම මේ මම දෙන්න තියෙන ගණන් ටික තමයි අර පොතේ දාලා තියෙන්නේ ඒකේ ගණන් ඔක්කොම මම හදලා තියෙන්නේ ඒ හදලා තියෙන ඒ නිසා මම අලුත් ගණන් ටිකක් තව හොයලා දෙන්න මේ ඒකේ ඔයගොල්ලන් ඉස්කෝලේ දීලා තියෙන දැන් ළමයින්ද මේ ඒකේ ගණන් ටික හදන්න චුම්බක ශේෂ්ඨ ගණන් ටික හදන්න මං කිව්වා ඔයගොල්ලන්ට දැන් අනිත් ලබන සතියේ ඉඳන් පන්ති කරනවා කියලා කියලා අමතරව පන්ති කරගෙන යන්න ඉරිදා රැයට එකක් දාගමු මේ ඉරිදම දවසක ආය අඟහරුවාදායි ආය මට පුළුවන් මේ බදාදායි ඒ දවස් තුන භාගය එතකොට අපිට ඉක්මනට මේ පේපර්ස් උත්දල්ලා ඉවරයක් කරන්න මේ සතියේ නෙමෙයි ලබන සතියේ ඉඳන් එතකොට ලබන සතියේ ඉරිදා තියෙනවා ඉරිදා අපි රැයට කරමු ඊට පස්සේ ඊළඟ ඒ සතියේ ඉඳන්ම අඟහරුවාදායි බදාදායි දවස් එක කරමු ඉන්න පුළුවන් කට්ටිය ඉන්න මම ඒකට මේ ළමයිනොත් ඉස්කෝල ළමිනු සම්බන්ධ කරගන්න. එතකොට ඒ ළමිනුත් ඉඳිනේ. ඒ ළමිනුත් ඉඳි සමහර වෙලාවට මේ පේපර් ඩිස්කෂන් කරත් සමහර වෙලාවට රිවිෂන් ඉන්න ළමිනු සමහර වෙලාවට ඉඳි. ඒ නිසා එක ගැටලුවක් වෙන එකක් නැහැ. එහෙනම් අදට අපි නවතිමු. අර ඔයගලන්ට අර පොත් දීලා තියෙනා නම් මේ චුම්බක ශේෂ්ඨ එකේ මගේ ටියුට් එකේ තියෙන ගණන් ටික තියෙන්නේ. නැත්නම් මම ටියුට් එකේ එවන්නම් නෑ දීලා නැත්නම්. ඒකේ ගණන් ටික හදන්න. එනං අදට නවතිමු ආයුබෝවන්.